මයිදනේ අපි ගිය පාර කතා කරා සුළු පරිමාණ ගෙවීම් පද්ධති දක්වා එතනදී මං හිතන්නේ අපි සුළු පරිමාණ ගෙවීම් පද්ධති වල පළවෙනි එක ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය කරා නමුත් අපි එතන ඉඳලා අද පටන් ගමු මේ නෝට් එක ක්ලාස්රූම් වල අප්ලෝඩ් කරලා තියෙන්නේ බලන්න අද දවසටත් එකක් අප්ලෝඩ් කරලා ඇති ඒ වගේම හතර වෙනිදාටත් එකක් අප්ලෝඩ් කරලා ඇති ඒ ටික ඕගොල්ලෝ डाउनलोड कर गत्ता नां हरी राइट right, अभी ये मनां अपे सेशन ने का पटांगा राइट right, तो अभी ये बार कथा करके ना आवा गेविंग पद्धति पिली बंदव गेविंग पद्धति पिली बंदव कथा करा दी अभी कथा करा महापरिमाण गेविंग पद्धति सह सुलु परिमाण गेविंग पद्धति है टेटर अभी टे प्रदान वशे में गेविंग पद्धति एक कोटा से देगा खंडुला� මේ ගෙවීම් පද්ධති වල මහා පරිමාණ ගෙවීම් පද්ධති යටතේ අපිට RTGS වගේ ඉතා සුවිශේෂ වැදගත්කමක් ඇති පද්ධතිය හඳුනා ගන්න පුළුවන් ඊළඟට අපි ලංකා සෙටල් පද්ධතිය පිළිබඳව කතා කරා එතකොට මේ අපි මේවායේ තියෙන වැදගත්කම් පිළිබඳව ගිය සතියේ සාකච්ඡා කරා ඊට පස්සේ අපිට තියෙන්නේ සුළු පරිමාණ ගෙවීම් පද්ධති ගැන කතා කරන්න ඒ ගෙවීම් පද්ධති ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් සුළු පරිමාණ ගෙවීම් පද්ධති කීපයක් හඳුනා ගන්න පුළුවන් අතිශය වැදගත්කමක් තියෙන පළවෙනි එක තමයි ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය ඊළඟට ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ඊළඟට එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර නිෂ්කාශන පද්ධතිය ඊළඟට ශ්‍රී ලංකා අන්තර් බැංකු එක්සත් ජනපද ඩොලර් මාර්ගගත ගෙවීම් පද්ධතිය සහ විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය හෙවත් සෙෆ්ට් කියන එක දැන් මේක පිළිබඳව අපි සැකවින් සාකච්ඡා කරගෙන යම් राइट पलवी हनुराट बैंक वेडकमा सह अमीलिय छायागत चेक्पत निष्काशन पद्धति चेक इमेजिंग एंड ट्रंकेशन सिस्टम की हनुराग इतकोट मे चेक्पत निष्काशन पहासुकम सपेम सद लंका क्लिय आयतने महाबैंको दिदास दी बलपेवर अभी चेक्पत निष्काशन टोनिकेल දැන් අපි දන්නවා අපේ බැංකුවෙන් නිකුත් කරන චෙක්පත් අපේ ගන්දුණු කරුව ගාව තියෙනවා උදාහරණයක් හැටියට අපි හිතමු HNB බැංකුවෙන් නිකුත් කරන චෙක්පතක් HNB කස්ටමර් කෙනෙක් ගාව තියෙනවා දැන් මෙයා යනවා ගන්දුණු කරන්න ගන්දුණු කරන්න ගියාම අපි හිතමු මෙයාට චෙක් මෙයාට වෙළඳාමක් කරන්න හැබෙනවා මේ වෙළඳාම කරලා මෙයා චෙක්පත දෙන්නේ සම්පත් බැංකුවේ account එකක් තියෙන ගන්දුණු කරුවෙකුට එතකොට දැන් සම්පත් බැංකුවේ account එකක් තියෙන ගන්දුණු කරුට चेक पद लादूनम दी बैंक तम गिनुमती संपत् बैंक गांधुन कर बी बैंक अकउंट का संपत् बैंक गांधुन कर मुखदरा संपत् बैंक तमंगे शाखा वटी चेक पत डिपोजिट कर तमंगे जंगम गिनुमट दैटल वक्तो मुखद गैटलू एन बी वल इन गांधुन कर्वे तमंगे एच एन बी वलती जंगम गिनुम भाविता कर डिपॉजिट करा क्रम ගත්ත චෙක්පතට දැන් චෙක්පත කියන්නේ ගෙවීම් ගෙවීම් ක්‍රමයක් නේ right ගෙවීම් උපකරණයක් නේ දැන් මේ චෙක්පත හරහා දැන් ගනුදෙනුවක් සිද්ධ වෙලා මුදල් දීලා තියෙන්නේ දැන් මේ චෙක්පත අරන් ගිහලා ඩිපොසිට් කරපුවම ඒකට අදාළ මුදල සම්පත් බැංකුවේ අදාළ පුද්ගලයාගේ ජංගම ගිණුමට HNB එකෙන් අරගෙන දාන්න ඕනේ දැන් මේක කොහොමද කරන්නේ දැන් අපි හිතමු දැන් අපි කිව්වා කියලා රයිට් අපි කියනවා සම්පත් බැංකුවට දැන් වෙන වෙන දෙයක් නෑ ඔයා මේ චෙක්පත් ආපුවම ඊ එන බැංකුවට කතා කරලා සල්ලි ගෙන්න ගන්න දැන් එතකොට සම්පත් බැංකුවට සිද්ධ වෙනවා ලංකාවේ තියෙන චෙක්පත් නිකුත් කරන්න සියලුම බැංකුවල චෙක්පත් Tamange ගිනුමට එවන ඒවට කතා කර කර ඉන්න එතකොට දැන් කතා කරලා කියනෝනේ මේ අපිට චෙක් එකක් කියලා දිනවා HNB එකේ विशाल प्रमाण गणुन संपत्
අපිට අවශ්‍යයි යම්කිසි ක්‍රමවේදයක් යම්කිසි පද්ධතියක් මේ තැන් තැන් වල ඩිපොසිට් වෙන චෙක්පත් වෙනත් බැංකු වල ඩිපොසිට් වෙන චෙක්පත් වලට අදාළ මුදල් ඒ චෙක්පත් නිකුත් කරපු පුද්ගලයාගේ ගිණුමෙන් අඩු කරලා චෙක්පත ලැබූ පුද්ගලයාගේ ගිණුමට බැර වෙන ආකාරයේ ක්‍රමවේදයක් මේක කරන්න අපි කියනවා නිෂ්කාෂණ පද්ධතිය නිෂ්කාෂණ පද්ධතිය ඒතර මුල් කාලීනව දැන් චෙක්පත ලැබුණම දැන් අපිට HNB එකට දැනුම් දෙන්න විදියක් නැහැ මොකද කරන්නේ මේ චෙක්පතේ ෆිසිකල් චෙක් කොලේ අපිට යවන්න වෙනවා මහා බැංකුවට එතකොට නිෂ්කාෂණාගාරය හඳහා හරහා දැනුම් දීමක් කරනවා HNB බැංකුවට ඊටසේ ඔන්න HNB බැංකුවේ මුදල් එනවා දැන් මේ ෆිසිකලි චෙක් එක යවන්න ඕනේ දැන් මේ වැඩේ හරීම කරදරයි එතකොට අවුට් ස්ටේෂන් චෙක් එකක් ආවම ඉතින් සෑහෙන වේලාවක් අපිට ගත වෙනවා මේ වැඩේට හරි එතකොට දැන් මේ විදිහට ෆිසිකලි චෙක්පත් එහා මෙහා බැංකු ගෙනහිල්ලා නිෂ්කාෂණාගාර හරහා නිෂ්කාෂණය කිරීමට ලොකු කාලයක් ගත වුණා එතකොට දවස් 3ක්වත් මිනිමම් යනවා චෙක් එකක් එන්න රයිට් අවුට් ස්ටේෂන් නම් ඊටත් වඩා සමහරක් වෙලාවට වැඩි වෙනවා කාලය දැන් ඉතින් මේ විදිහට මේක හරියන්නේ නැහැ එතකොට දැන් මේකට විද්‍යුත් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය වුණා එතකොට අපි කල්පනා කරා දැන් මේ ෆිසිකල් චෙක් එක අරගෙන යනවා කියන්නේ හුඟක් කාලය ශ්‍රමය වැය වෙන අකාර්යක්ෂම ක්‍රමවේදයක්. මේ වෙනුවට අපි මොකද කරන්න ඕනේ? අපි හදමු මේකේ චෙක් එකේ ස්කෑන් කරලා ඒ ස්කෑන් ඉමේජ් එක අපි යවමු නිෂ්කාෂණාගාරයට. එතකොට නිෂ්කාෂණාගාරේ පුළුවන් ඒ ස්කෑන් ඉමේජ් එක භාවිත කරලා අදාළ මුදල් ලබා ගැනීමට කටයුතු කරන්න. ඉතින් ඒ අනුව 2006 වසරේදී චෙක්පත්වල ඡායාවන් ඡායාවන් කියන්නේ ස්කෑන් ඉමේජස් විද්‍යුත් මාර්ගයෙන් ඉදිරිපත් කරලා නිෂ්කාෂණය කිරීමට පහසුකම් සලසන ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාෂණ පද්ධතිය ලංකා ක්ලිය පුද්ගලික සමාගම විසින් හඳුන්වා දුන්නා. එතකොට මේක රටේ සියලුම ප්‍රදේශ එතකොට අවුට් ස්ටේෂන් කොලම්බෝ එහෙම කියන්නේ නැතුව රටේ සියලුම ප්‍රදේශ ආවරණය කරලා T+1 පදනම මත චෙක්පත් නිෂ්කාෂණය කරන්නට හැකි ක්‍රමයක් හඳුන්වා දුන්නා. එතකොට මොකද්ද මේ T+1 කියන්නේ? T කියන්නේ චෙක් පද ලැබෙන දිනය +1 කියලා කිව්වේ මෙතන ඊළඟට වැඩ කරන පළවන වැඩ කරන දිනය. පළවන වැඩ කරන දිනය. දැන් අපිට ඊයේ දවසේ චෙක් පතක් බැංකුවට ඩිපොසිට් කරා නම් එතකොට ඊයේ දවස තමයි T කියලා කියන්නේ නේ. එතකොට ඊයේ කියන්නේ බදාදා. බදාදා දවසේ දැන් ඇවිල්ලා අපිට චෙක් පතක් ඩිපොසිට් කරා නම් කස්ටමර් දැන් ඒ ඩිපොසිට් කරපු දවස අපි T කියලා කියනවා. දැන් අද දවස නිවාඩුනේ. අද දවස නිවාඩුනේ. අද වැඩ කරන දවසක් නෙමෙයි. එහෙනම් මේ 1 කියන එකට අද දවස එන්නේ නැහැ. දැන් හෙට මොකද්ද? හෙට වැඩ කරන දවසක්. එතකොට හෙට මේ චෙක් පතේ මුදල් හවස වෙනකොට අදාළ පුද්ගලයාගේ ගිණුමට බැර වෙනවා. එතකොට එමුනම් මොකද්ද? T+1 චෙක් පත ලැබෙන දිනේ සිට ඊළඟ වැඩ කරන දින එකක් ඇතුළත මුදල් ලැබෙන ක්‍රමවේදයක් මේ හරහා සකස් කරා. එහෙමනම් ඔන්න දැන් අපි කලින් ගත්ත උදාහරණය ගත්තම සම්පත් බැංකුවට ගිහලා HNB එකේ චෙක් එක ඩිපොසිට් කරා. ඩිපොසිට් කරපුවාම සම්පත් බැංකුවේ ඒකේ ස්කෑන් ඉමේජස් යවනවා. ඒ ස්කෑන් ඉමේජස් ක්ලියර් වෙලා HNB එකේ තියෙන චෙක් පත නිකුත් කරපු කෙනාගේ ගිණුමෙන් මුදල් අඩු වෙලා සම්පත් බැංකුවට ඒ අදාළ චෙක් පත ඩිපොසිට් කරපු ගිණුමිමියාගේ ගිණුමට ඒ මුදල් පැමිණෙන විදිහට මේ ක්‍රමවේදය සකස් කරා. ඔන්න එහෙමනම් වෙනදා කරපු මැනුවල් ක්‍රමවේදය දැන් අපි විද්‍යුත් මාර්ගයෙන් වඩා කාර්යක්ෂම කරන්න පුළුවන් ක්‍රමයක් සකස් කරා. එතකොට මේකට අපි කියනවා ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාෂණ පද්ධතිය. එතකොට මේ පද්ධතිය හඳුන්වා දීමත් සමගම අර අවම වශයෙන් දවස් 3ක් හෝ ඊට වැඩි කාලයක් බොහෝ විට වැය වූ චෙක්පත් නිෂ්කාෂණ ක්‍රමයේ ක්‍රමවේදය මේ නව ක්‍රමවේදය මගින් රිප්ලේස් වුණා. ඒ හරහා චෙක්පත් නිෂ්කාෂණය කිරීමේ ක්‍රමවේදය වඩා කාර්යක්ෂම වේගවත් ක්‍රමවේදයක් බවට පත් වුණා. එතකොට මේ ක්‍රමවේදය ඉදිරිපත් කිරීමත් සමගම චෙක්පතේ වටිනාකම ඒ නිෂ්කාෂණයට ඉදිරිපත් කළ දිනට පසු දින ගණදුනුකරුගේ ගිණුමට බැර කිරීමේ හැකියාව අපිට ලබා දුන්නා. ඒතොර මේ තුල මොකද උනේ? චෙක්පත් මාර්ගයෙන් ගණදුනු කිරීමට මිනිසුන්ගේ ඇති කැමැත්ත වැඩි වෙනවා.
මොකද ලොකු කාලයක් සල්ලි එනකම් බලන් ඉන්න ඕනේ ඉතා වේගෙන් මුදල් ලබා ගන්නට පුළුවන් ඒ නිසා ඔන්න එය වඩා කාර්යක්ෂම බවට පත් වුණා ඉතින් මේකත් මේක අරහා මිනිසුන්ගේ අතර අර මුදල් හුවමාරුව ගනුදෙනු සිදු කිරීම වඩා වේගෙන් සිදු කරන්නට පුළුවන් වුණා ඒ හරහා ඔන්න හැමෝටම පහසුවක් සැලසුණා ඒතොර මේකෙදි බැංකු විසින් චෙක්පත් ස්කෑන් කර එහි පිළිබිඹු ඒ කියන්නේ ස්කෑන් ඉමේජස් ලංකා ක්ලිය ආයතනයේ විද්‍යුත් චෙක්පත් නිෂ්කාශන ක්‍රමය වෙත විද්‍යුත් මාර්ගයෙන් යොමු කරනවා ඊළඟට මේකේ අදාළ ෆිසිකල් චෙක්පත් මොකද කරන්නේ ඒක බැංකුවේ තියා ගන්නවා දැන් ඒක යවන්නේ නැහැ ස්කෑන් ඉමේජ් එක තමයි යන්නේ රයිට් ඒක අදාළ චෙක්පත ෆිසිකල් චෙක් එක භෞතිකව බැංකුවේ තබා ගන්නවා ඊළඟට මේ අනුව සෑම දිනකම තම බැංකුවේ ජංගම ගිණුම් වල තැන්පත් කළ වෙනත් බැංකුවල චෙක්පත් දැන් ඔන්න අපි සම්පත් බැංකුවේ උදාහරණ ගත්තා සම්පත් බැංකුවට තැන්පත් කරපු HNB බැංකුවේ චෙක්පත් කොමර්ෂල් බැංකුවේ චෙක්පත් PABC බැංකුවේ චෙක්පත් HSBC බැංකුවේ චෙක්පත් යනාදී වශයෙන් දැන් මේ සම්පත් බැංකුව කියන බැංකුව ගත්තොත් ඒකට තැන්පත් කරලා තියෙන්න පුළුවන් වෙනත් බැංකුවල චෙක්පත් ඒ අදාළ සම්පත් බැංකුවේ ජංගම ගිණුම් හිමියන් නේද එතකොට දැන් මේ චෙක්පත් වලට මුදල් ලැබෙන්න ඕනේ අදාළ බැංකුව වලින් ඒ මුදල් ලැබුණම ඒ තැන්පත් කරුවන්ගේ ගිණුම් වලට චෙක්පත් තැන්පත් කරපු පුද්ගලයන් ගිණුම් වලට ඒ මුදල් අපි බැර කරනවා right එතකොට සෑම දිනකම බැංකුවේ ජංගම ගිණුම් වල තැන්පත් කළ වෙනත් බැංකුව වල චෙක්පත් වලට අදාළ බැංකුව වලින් මුදල් ලැබීම සහ දැන් මේකම අනිත් පැත්තටත් වෙනවානේ ඒ කියන්නේ සම්පත් බැංකුවේ චෙක්පත් තියන අය ගිහිල්ලා වෙනත් බැංකුව වල තැන්පත් කරනවා දැන් ඒගොල්ලන්ට මොකද කරන්න ඕනේ ඒගොල්ලන්ට ආ මුදල් ගෙවන්න ඕනේ ඒගොල්ලන්ට ආ මුදල් ගෙවන්න ඕනේ ඇයි දැන් ඒගොල්ලෝ ඉල්ලනවා ඒගොල්ලෝ කියනවා දැන් උදාහරණයක් විදිහට කොමර්ෂල් බැංකුව කියනවා ඔන්න සම්පත් බැංකුවේ කස්ටමර් කෙනෙක් නිකුත් කරපු චෙක්පතක් අරන් මගේ ගනුදෙනුකරුවෙක් ඇවිල්ලා මගේ ජංගම ගිණුමක තැන්පත් කරලා තියෙනවා දැන් ඔයාගේ සම්පත් බැංකුවේ චෙක්පත නිකුත් කරපු කෙනාගේ ගිණුමෙන් සල්ලි අඩු කරලා මගේ මේ ගනුදෙනුකරුවා කොමර්ෂල් බැංකුවේ මගේ ගනුදෙනුකරුවට සල්ලි එවන්න දැන් එහෙනම් තමන් නිකුත් කරපු චෙක්පත් තමන්ගේ ගනුදෙනුකරුවා ඉෂු කරපුවාම වෙනත් ගනුදෙනුකරුවන්ට ඒගොල්ලොත් ගිහිල්ලා වෙනත් බැංකුවල ඒවා තැන්පත් කරනවා ඒ තැන්පත් කරපුවාට දැන් තමන්ගේ ජංගම ගිණුම් වලින් මුදල් අඩු කරලා මුදල් යවන්න සිද්ධ වෙනවා එතකොට දිනයක් ගත්තොත් සම්පත් බැංකුව උදාහරණයට ගත්තොත් සම්පත් බැංකුවට ඩිපොසිට් කරපු වෙනත් බැංකුවල චෙක්පත් වලට එයාට මුදල් ලැබෙනවා සම්පත් බැංකුවේ චෙක්පත් වෙනත් බැංකුවල ඩිපොසිට් කරලා තිනවා නම් ඒවට මුදල් ගෙවන්න සිදු වෙනවා එහෙමනම් ඔබට තේරෙන්න ඕනේ වෙනත් බැංකුවල ජංගම ගිණුම් වල තැන්පත් කරපු තම බැංකුවේ චෙක්පත් වලට මුදල් ගෙවන්න වෙනවා තමන්ගේ බැංකුවේ ජංගම ගිණුම් වල තැන්පත් කළ වෙනත් බැංකුවල චෙක්පත් වලට අදාළ මුදල් වෙනත් බැංකුව වලින් ලැබීම සිදු වෙනවා එහෙමනම් දිනය තුල බැංකුවකට මුදල් ගෙවීම සහ ලැබීම යන කාර්යයන් දෙකම සිදු වෙනවා මේ චෙක්පත් ගනුදෙනු කිරීම තුල එතකොට මේක මේ නිෂ්කාශන ක්‍රමය හරහා සිදු වෙනා වූ ක්‍රියාවලිය ඊළඟට මේ මේ අගරු චෙක්පත් කියන්නේ දවන් චෙක්පත ඉෂු කරලා තියෙනවා ඒ චෙක්පත යම් කිසි හේතුවක් තුල බැංකුව විසින් රිජෙක්ට් කරනවා මේක වෙන්න පුළුවන් අපි හිතමු අර කලින් උදාහරණේ දැන් සම්පත් බැංකුව කියන මුදල් ලෙවන්න එතකොට HNB බලනවා මේ චෙක්පත නිකුත් කරව පුද්ගලයාගේ ගිණුමේ මුදල් නැහැ එහෙනම් HNB බැංකුව මොකද කරන්නේ රිෆර් ටු ඩ්‍රෝවර් නැත්නම් මුදල් නැති බව දක්වා රිෆර් ටු ඩ්‍රෝවර් කියලා කමෙන්ට් එකක් ගහලා ඔන්න ඔවුන්ට පුළුවන් චෙක්පත රිටර්න් කරන්න. රිටර්න් කරපුවම මොකද වෙන්නේ? අගරු වෙලා. ඒ කියන්නේ චෙක්පතක් දීලා ගිණුමේ සල්ලි නැතුව බැංකුව ගෙවීම ප්‍රතික්ෂේප කරලා. දැන් වෙනත් දේවලුත් වෙන්න පුළුවන්. සමහරක් විට ඉෆෙක්ට්ස් not realized. මේ වගේ විවිධ ක්‍රම තියෙනවා. විවිධ දේවල් වෙන්න පුළුවන්. විවිධ හේතු මත. එනත චෙක් එක ලියද්දී මොකක් හරි අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මේ අනාදි වශයෙන් යම්කිසි හේතුවක් පදනම් කරගෙන බැංකුව විසින් ඒ චෙක්පතට මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරනකොට අපි කියනවා එය අගරු චෙක්පතක් කියලා. මේ අගරු චෙක්පතක් ආපුවම දැන් මේ චෙක්පත ගැන අගරු චෙක්පත් නිවේදනයක් නිකුත් කරනවා. එතකොට මේ නිවේදනයේ ස්කෑන් ඉමේජ් එක තියෙනවා. ඒකත් එක්කම මේක රිටර්න් වීමට හේතු දක්වා අගරු චෙක්පත් නිවේදනයක් නිකුත් කරනවා. අපිට පුළුවන් ඒ ගනුදෙනු කරුට පෙන්නා ඒ අදාළ කරෙක් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි කළ හැකි දෙයක් නම් නිවැරදි කරන්න, නිවැරදි කළ නොහැකි දෙයක් නම් අලුත් චෙක්පතක් ඉදිරිපත් කරන්න සෝ උට
ඇඩ්වයිස් කරන්න. එතකොට මේ ඡායාගත නිෂ්කාශන පද්ධතියට අදාළ ශුද්ධ ශේෂ පියවීම. දැන් ඔබ දන්නවා දැන් මේ ක්‍රමයේ තුල බැංකුව අතර මුදල් හුවමාරු කරන්න සිදු වෙනවා නේ. ඒතර බැංකුවකට සිද්ධ වෙනවා ඇතැම් විට මුදල් ගෙවන්න වෙනත් බැංකුවකට එහෙම නැත්නම් සමහරක් විට බැංකුවලට වෙනත් බැංකුවලින් මුදල් ලැබෙනවා. ඉතින් මෙවැනි ගනුදෙනු සියල්ල බලලා අන්තිමට ශුද්ධ පියවීමක් තමයි මෙතෙන් සිද්ධ වෙන්නේ. ශුද්ධ පියවීම කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා net settlement. ඒතර මේ ශුද්ධ පියවීම ශුද්ධ ශේෂ පියවීම වෙන්නේ මොකක් කරාද? RTGS හරහා. එහෙමනම් ඡායා චෙක්පත් නිෂ්කාශනයට අදාළ ශුද්ධ පියවීම සිදුවන්නේ මහා පරිමාණ ගෙවීම ක්‍රමයක් වන කාල සංවේදී මහා පරිමාණ ගෙවීම ක්‍රමයක් වන අපි හඳුනාගත්ත මොකද්ද? තත්කාලීන දල ගෙවීම පද්ධතිය RTGS මගින්. එතකොට මම හිතනවා ඔබට මේ චෙක් ක්ලියරින් සිස්ටම් එක ඡායාගත චෙක්පත් පිළිවෙම නිෂ්කාශන පද්ධතිය ගැන ආවෝදයක් ලැබෙන්නේ නැති කියලා. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන තවත් අපි වඩා හොඳින් දන්න ක්‍රමවේදයක් තමයි ස්ලිප්ස් කියලා කියන්නේ නේ. එතකොට ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. එතකොට මේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය කියන්නේ හුඟක් පැරණි ක්‍රමවේදයක්. මේක හඳුන්වා දෙන්නේ 1994 දී. එතකොට මේවා කුඩා වටිනාකම් මෙන්ම තොග වටිනාකම්ද කළ හැකි ලෙස හඳුන්වා දෙනවා. නමුත් වර්තමානයේදී සාමාන්‍යයෙන් රුපියල් මිලියන 5 දක්වා ගෙවීම් තමයි මේ ස්ලිප් සරහා සිදු කරන්නේ. මේක අන්තර් බැංකු රුපියල් ගෙවීම් පද්ධතියක්. අන්තර් බැංකු රුපියල් ගෙවීම් පද්ධතියක්. ඒ සාමාන්‍යයෙන් ඉහළ වටිනාකම ලෙස සලකන්නේ රුපියල් මිලියන 5, right? 2010 දී මේ ටිකක් වෙනස් අක්ෂරයක් තියෙන මේක 2010 දී මෙය T+0 එනම් එක් දින පේවීම් ඔන්ලයින් පද්ධතියක් බවට පත් කරන ලදී. දැන් මේක මතක තියාගන්න මේක බැච් එකක් තියෙන්නේ. උදේ අපි දාන ස්ලිප්ස් පේමන්ට්ස් එදා දවසේම එනවා. නමුත් මතක තියාගන්න හවස දාන බැච් එකෙන් ඒවා එදා දවසේම එන්නේ නැහැ. ඊට පහුවෙන් තමයි ලැබෙන්නේ. right? නමුත් මේකට පුළුවන් T+0 එනම් අද දවසේ නියෝගයක් දුන්නම අද දවසේ මේක පියවෙන විදිහට වැඩ කරන්න පුළුවන්. ඒතකොට ඔබට පුළුවන් උදේ ගිහිල්ලා තමන්ගේ ස්ලිප්ස් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න. කරපුවම එදා දවසේම අනික් ගිණුමට මුදල් යවන්නට හැකියාව ලැබෙනවා. එහෙනම් T+0 කියන පදනම මේ පද්ධතියේ දක්නට ලැබෙනවා. මේක උනේ කොහොමද? මේ 2010 දී ඔන්ලයින් පද්ධතියක් බවට පත් කරා. හරි. ඒතකොට මේ ඔන්ලයින් පද්ධතියක් බවට පත් කිරීම තුළ මේක කරන්න අපිට පුළුවන් වුණා. දැන් මෙතනදී එක ගිණුමකින් එක බැංකුවක තිබෙන්නා වූ ගිණුමකින් තවත් බැංකුවක ගිණුමට මුදල් හුවමාරු වීම සිදු වෙනවා. නමුත් මේකට දැන් අපි වෙනමම මේ කොල කෑලි පාවිච්චි කරන්නේ නැහැ. මේක අවශ්‍ය නියෝගය ලබා දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රොනිකලි එක ගිණුමකින් තවත් ගිණුමකට වෙනත් බැංකුවක ගිණුමකට මුදල් හුවමාරු කරන්න අපිට මේ හරහා පහසුකම් සපයනවා. දැන් මේ ක්‍රමයේ තියෙන වටිනාකම තමයි මේ ක්‍රමය ආවට පස්සේ දැන් ඔබට තියෙන නියෝගය දෙන්නේ ඊළඟට ඉලෙක්ට්‍රොනිකලි මේක සිද්ධ වෙනවා. එතකොට මේකට අදාළ දත්ත වාර්තා ඉලෙක්ට්‍රොනිකලි පවතින. එතකොට මේ ක්‍රමය තුල බැංකු අතර ලේකන හෝමාරු කරගන්න, ලේකන නිවැරදිද පරීක්ෂා කරන්න, ඊළඟට ලේකන අනුමත කරන්න, වෙරිෆයි කරන්න, ඊට පස්සේ මේ වට අදාළ ලේකන ආරක්ෂාකාරීව ගබඩා කරන්න අනාගතයේ යම් කිසි අවශ්‍යතාවයක් සඳහා යනාදී වශයෙන් තිබෙන්නා වූ ගැටලු අකාර්යක්ෂම ක්‍රමවේද සියල්ලම නැති වෙලා ගියා. ඒ තුළ මේ ගනුදෙනු වඩා වේගවත් ඉක්මනින් සහ ආරක්ෂිතව quickly and safely ආරක්ෂිතව වේගවත් සහ ආරක්ෂිතව සිදු කරන්නට හැකියාව ලැබුණා. එතකොට මේ ස්ලිප්ස් එහෙමද ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ශ්‍රී ලංකා මහා බැංකුව මගින් නියාමනය කරනවා. ලංකා ක්ලියර් හරහා ක්‍රියාත්මක වීම සිදු වෙනවා. තෝර මේ තිබෙන්නේ ස්ලිප් සිස්ටම් එක හරහා සිදුවෙච්ච ට්‍රාන්සැක්ෂන්. ඔබට පේනවා 2020 පළවන කාර්තුවට අදාළව තමයි මේ වාර්තා අපිට දක්නට ලැබෙන්නේ. එතකොට අපිට පේනවා 2020 පළවන කාර්තුව වන විට බිලියන 365ක ගනුදෙනු සිදුවෙලා තියෙනවා මිලියන 1ට වඩා අඩු ගනුදෙනු. එතකොට මේකේ බහුතරයක් අපි ගත්තොත් එහෙම බිලියන 365ක් වෙන්නේ රුපියල් මිලියන 1ට වඩා අඩු ගනුදෙනු. රුපියල් මිලියනයත් මිලියන 5ත් අතර ගනුදෙනු වෙන්නේ බිලියන 169.5ක් පමණයි. එතකොට අපිට පේනවා මේ
සුළු පරිමාණ ගෙවීම් පද්ධතියක් කියලා කිව්වේ ඇයි කියලා. රුපියල් මිලියන අඩු ඒවා තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. රුපියල් මිලියනයක් මිලියන 5ත් අතර ගණඳුරු ඒට සාපේක්ෂව අඩුයි. එතකොට මේකේ අපිට 2019 පළවෙනි කාර්තුවට සාපේක්ෂව වර්ධනයක් දක්න ලැබෙනවා නේ. එතකොට කුඩා ගණඳුනු වල මිලියනට වඩා අඩු ගණඳුනු පැත්තේ වර්ධනයක් දක්න ලැබෙනවා 8.2ක. නමුත් මිලියනට වඩා වැඩි ගණඳුනු සිදුවීම අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 6.5ක අඩුවක් දක්න ලැබෙනවා 2019 පළවෙනි කාර්තුවට සාපේක්ෂව. අපි පේනවා මෙතන තියෙනවා slip system which accounted for 13% of the value of total non cash retail payments has been used mainly for salary payments. දැන් මේක ඉතා වැදගත් දෙයක්. දැන් ඔබගෙන් අහුවොත් එම ඔබ මේ මේකේ කොච්චර දායකත්වයක් තියෙනවද මේ මුදල් නොවන සිල්ලර ගෙවීම සඳහා. එතන මුදල් නොවන සිල්ලර වෙලීම් ගෙවීම් වල එකතුවෙන් 13ක් පමණ යන්නේ මේ ස්ලිප් ක්‍රමය හරහා. එහෙනම් ස්ලිප්ස් හරහා. එතකොට මේවා යන ගණඳුනු මොනවාද කියලා ඇනලයිස් කරලා බලපුවාම අපිට පේනවා මේ ක්‍රමය වඩාත්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ බහුතරයක් භාවිතා කරලා තියෙන්නේ සැලරි පේමන්ට්ස්. එහෙම නැත්නම් වැටුප් ගෙවීමේ ක්‍රමවේදයකට. වැටුප් ගෙවීම සඳහා. ඉතින් වැටුප් ගෙවන්න ගියාම මේක හරි ලේසි. මොකද දැන් අපි දන්නවා අපි අපේ සේවකියෝ ගත්තොත් ඔවුන්ගේ ගිණුම් තියෙන්නේ විවිධ බැංකුවල. එනේ අපිට ඉස්සර සිද්ධ වුණා එක්ක සේවකයාට මුදල් දෙන්න. ඒක ආරක්ෂාකාරී කාර්යයක් නෙමෙයි. ඒක හරිම අකාර්යක්ෂම වැඩක්. ඊළඟට සේවකයාට චෙක් පත් නිකුත් කරන්න වෙනවා. රයිට්? දැන් ඒකත් අකාර්යක්ෂම වැඩක්. රයිට්? කාලය ශ්‍රමය වැය වෙනවා ආරක්ෂාව අතින් අඩුයි. නමුත් දැන් අපි මොකද කරන්නේ? දැන් අපි කියනවා එහෙම බෑ. ඔයාගේ account number එක දෙන්න. account number කිව්වට පස්සේ ඊට පස්සේ අපි මේ ෆයිල් එක හදලා අපි බැංකුවට ගිහිල්ලා දෙනවා. මේ slip සරහා මේක ට්‍රාන්ස්ෆර් කරන්න මේ පොදු. එතකොට මේ slip සරහා තමන්ගේ තිබෙන්නා තමන් ගිනුම තිබෙන්නා වූ බැංකුවට වැටුප යවන්නට හැකියාව ලැබෙනවා. මේ ලොකු කාලයක් සමයක් වැය කරන්න නැතුව. රයිට්? එතකොට කාර්යක්ෂමව වැටුප් ගෙවීමට මේ ක්‍රමය ඊට ප්‍රස්තාව සලසනවා සේවකයන්ගේ ගිනුම් වලට ලංකාව පුරා බැංකුවල තිබෙන්නා වූ. ඉතින් එහෙමනම් මේක අපි බලනකොට පේනවා වඩා ප්‍රචලිත වෙලා තියෙන්නේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ වැටුප් ගෙවීම සඳහා භාවිතා කරන්නයි මිනිස්සු මේක වැඩියෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මේ ඇනලිසිස් එක quarter 1 2020 slip system transactions. ඒක අපිට පේනවා ඔන්න දැන් අපි කියපු එක හරිද කියලා. දැන් salary payments තමයි 60.8%ක්ම මේ slip සරහා ගිහිලා තියෙන්නේ salary payments. ඊළඟට අපිට පේන අනික් ඒවා මොනවාද? ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්, right? ඒතකොට ගණදුණු කරුවෝ තමන්ගේ ගිණුම් අතර මුදල් හුවමාරු කරගෙන දෙනවා. ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කොච්චරක් තියෙනවද? ට්‍රාන්සැක්ෂන් වොලියුම් එකෙන් 33%ක්ම තියෙන්නේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස්. දැන් ඔන්න ඔබට පේන බහුතරයක් 93.8% වගේ තියෙන්නේ දැන් මේ දෙක තමයි. මොකද? කස්ටමර් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් වි සැලරි පේමන්ට්ස් වි. ඊළඟට ඔන්න තියෙනවා පේමන්ට් ෆෝ ස්ටෑන්ඩින් ඕඩර්ස්, ඉන්ෂුරන්ස් පේමන්ට්ස්, අදර් පේමන්ට්ස්, right? ඒතකොට එහෙමනම් ඔබට පේනවා දැන් මේ ස්ලිප්ස් කියන්නේ මොකක්ද? මේක 13ක ප්‍රමාණ දායකත්වයක් දරනවා මුදල් නොවන සිල්ලර ගෙවීම් වලදී. ඒ වගේම මේ වඩා ප්‍රචලිත වෙලා තියෙන්නේ වඩි ගෙවීම කියන කාර්ය සඳහා භාවිතයට. එතකොට අපි මේ ට්‍රාන්සැක්ෂන් ගත්තොත් 93.8%ක් පමණම යන්නේ මේ වඩි ගෙවීම සහ ගණඳුනු කරුවන්ගේ ගිණුම් අතර මුදල් හුවමාරුව කියන කාර්යයන් දෙකට. ඒතර මේ තියෙන්නේ ට්‍රෙන්ඩ් එක. ඒතර අපිට පේනවා වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ ගණඳුනු සහ ඇවරේජ් වැලියු එක. ඒතර මේ තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ස්ලිප්ස් පිළිබඳව දැනුවත් කිරීම සඳහා මේ ස්ලිප් සිස්ටම් එක පිළිබඳව දැනුවත් කිරීම සඳහා කලකට පෙර නිකුත් කරපු බ්‍රෝචර් එකක් නේ. එතකොට මේ කියනවා why use cash or checks for your payments. මොකටද මුදල් සහ චෙක්පත් භාවිතා කරන්නේ ගෙවීම සඳහා? Government and private institutions can use slips. රාජ්‍ය සහ රාජ්‍ය නොවන පෞද්ගලික ආයතන වලට ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය පාවිච්චි කරන්නට පුළුවන් ගෙවීම් සිදු කිරීමට to make payments. Individual පුද්ගලයෙකුට හෝ පුද්ගල කොට්ටාශයකට bulk to multiple parties විවිධ පාර්ශ්වයන් වලට.
මොකද තියෙන ප්‍රධාන වාසිය low cost අඩු වියදම greater convenience වැඩි පහසුව right ඒක යවන්න පුළුවන් උපරිම ප්‍රමාණය කොච්චරද 5 million per transaction 5 million per transaction right එතකොට ඔන්න අපිට ඊළඟට මේකේ තියෙනවා වෙනත් තොරතුරු එතකොට මේ තමයි මහා බැංකු විසින් මේ slips පිළිබඳව දැනුවත් කිරීම සඳහා කලකට පෙර නිකුත් කරන ලැබූ බ්‍රෝෂර් එක right එතන මේකේ ඔබට පේනවා ඔවුන් එම්ෆසයිස් කරනවා cash checks වලින් මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට යාම ඇති වැදගත්කම ඒ වගේම මෙහි තිබෙනව ප්‍රධානතම වාසි දෙක අඩු වියදම සහ වැඩි පහසුව කියන දේ right අඩු වියදම වැඩි පහසුව ඒ කියන්නේ වැඩි පහසුව කියලා කියන්නේ අඩු ශ්‍රමය අඩු කාලයනේ right එතකොට පහසුවින් නේද අඩු ශ්‍රමය අඩු කාලේන එතකොට අඩු ශ්‍රමය අඩු කාලේ අඩු වියදම කියන්නේ මොකක්ද වඩා කාර්යක්ෂම ගෙවීම් ක්‍රමයක් චෙක්පත් සහ මුදල් වලට සාපේක්ෂව ගත්තා. તો 2019 මහා බැංකු වාර්තා ගත්තා මෙහෙම සටහනක් තිබෙනවා 2019 වසර තුලදී වේතන සහ විශ්‍රාම වැටුප් වැනි සුළු පරිමාණ සමූහ ගෙවීම් සඳහා ප්‍රධාන වශයෙන් පහසුකම් සලසන ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය අකණ්ඩව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ මෙහෙයුම් වල මුළු ගනුදෙනු ප්‍රමාණය හා වටිනාකම right මුළු ගනුදෙනු ප්‍රමාණය සහ වටිනාකම පිළිවෙලින් මිලියන 36.6ක් දක්වා 111.1කින්ද බිලියන 2104 දක්වා 6.7කින්ද වර්ධනය විය. එතකොට ප්‍රමාණය ගිහිලා තිනවා බිලියන මිලියන 36.6ක් 111.1ක වර්ධනයක්. ඊළඟට මේ වටිනාකම ගත්තොත් රුපියල් බිලියන 2104ක ගනුදෙනු සිදු වෙලා තියෙනවා. එහි වර්ධනය 6.7ක් 2019 වර්ෂයේ. අපිට පේනවා මේක මේකේ මේක ටිකින් ටික ප්‍රචලිත වීමක් සිදු වෙන බව right right මට පේනවා මේ chat එක දිහා බලපුවම සමහරක් අය කියලා තියෙනවා මේ සමහර ටියුට් වගේක් ඒගොල්ලන්ට තාම ලැබිලා නැහැ කියලා. ඔබ බය වෙන්න එපා ඔබට මේ ටියුට් තුනක් මේ වෙනකොට අපි අප්ලෝඩ් කරන්න දීලා තියෙනවා. එතකොට ලංකා ක්ලිය ආයතනය පිළිබඳව ගෙවීම් හා පියවීම් පද්ධතිය පිළිබඳව මේ අනාදි වශයෙන් ටියුට්ස් තුනක් ඔබට අප්ලෝඩ් වෙයි. right ඒක ඩවුන්ලෝඩ් කරගන්න. කොහොමත් ඒක අප්ලෝඩ් වුනේ නැත්තම් මේ අපට ඒක දැනුම් දෙන්න අපි කොහොමද එන්න සතිය හම්බුවේ නිසා ඊළඟ තව ක්ලාස් එකකින් හම්බෙන්න නිසා ගැටලුවක් වුණොත් මට එතකොට දැනුම් දෙන්න මම හිතනවා ඒ සියල්ලම ඔබට අප්ලෝඩ් වෙයි එතකොට ඔබලා ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන් අපි මේ සාකච්ඡා කරන දේවල් right නෝ මට දැන් සමහර ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා ටියුට් එකේ නැහැ ටියුට් එකේ ඔබට ලබා දීලා තියෙන්නේ ඔබට විභාගය සඳහා පාඩම් කිරීමේදී ගයිඩ් එකක් ලබා දීමක් තමයි ටියුට් ටේකින් කරන්නේ එතකොට ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන විෂය කරුණු තමයි ඒකේ තියෙන්නේ. නමුත් ඔබට ඕනලාක පුළුවන් මේ ලෙක්චර් එක නැවත අහලා තමන්ට වැටෙන්නේ නැති දේවල් තිබෙනවා නම් එහෙම නැත්නම් ටියුට් එකට එහා ගිය අපි සාකච්ඡා කරපු දේවල් පිළිබඳව අවබෝධය ලබා ගන්න. ටියුට් එක හුඟක් යාම ඔබ මං හිතන්නේ මාත් එක්කම වෙනවා ඇති. ඔබට කියවද්දි පේනවා විභාගයට ඔබ සූදානම් වෙලා අවසාන මොහොතේ හරි කියවන්න පුළුවන් විදියට තව සාරාංශගතව අදාළ විශේෂම වැදගත්ම පොයින්ට්ස් ටික විතරක් තමයි එකකින් දාන්නේ. දැන් කෙනෙක් දානවා අප්ලෝඩ් කරලා කියලා. එහෙනම් අනිත් අය ගිහලා පොඩ්ඩක් බලන්න. දැන් අප්ලෝඩ් කරලා ඇති. දැන් බලන්න එපා. දැන් මේ ලෙක්චර් එක යන වෙලාවේ ටියුට් බලන්න යන්න එපා. ලෙක්චර් එක අහගෙන ඉන්න ඊට පස්සේ ගිහලා ටියුට්ස් බලන්න. ඔය ටියුට් එකයි ලෙක්චර් එකයි කියන දෙකක් ලෙක්චර් එකේදී අපි ඔබට පැහැදිලි කිරීම කරනවා. ඒ පැහැදිලි කිරීම ඔළුවේ තියාගෙන තමයි ටියුට් එක බලන්න ඕනේ. එහෙම නැත්නම් ගිරව වෙනවා. ගිරව වෙනවා කියන්නේ අවබෝධයෙන් තොරව ඒක කටපාඩම් කරනවා. ආබෝධයෙන් තොරව කටපාඩම් කරපුවම ඔබට පාස් වීමට තිබෙන හැකියාව අඩුයි. මොකද විභාගයේදී ඔබ ආන්සර් එකක් ලියද්දී ඔබගේ දැනුම තමයි පරීක්ෂා කරන්නේ. කටපාඩම් කිරීමේ හැකියාව නෙමෙයි. ඒ නිසා නිර්මාණශීලී ප්‍රශ්නයක් අහපු ගමන් ඔබට ওই කටපාඩම් කරලා උත්තර ලියන්න බැරුව යනවා. right
right දැන් ඊළඟට අපි ප්‍රධාන සිස්ටම්ස් දෙකක් ගැන කතා කරා ඊළඟට අපි කතා කරනවා එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර නිෂ්කාශන පද්ධතිය එතකොට මේක කියනවා විදේශ බැංකු ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල පවත්වාගෙන යන නොස්ට්‍රෝ ගිනුම් වලින් ගෙවීම් සිදු කිරීම සඳහා නිකුත් කරන ලද එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර සහ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු මගින් ගන්දුණු කරුවන්ට නිකුත් කරන ලද එක්සත් ජනපද ඩොලර් චෙක්පත් පළවෙනි එක මොකද්ද දැන් අපි දැන් ශ්‍රී ලංකාව ගත්තම ශ්‍රී ලංකාවත් වෙනත් රටවල් වල බැංකු වල ගිණුම් මැරලා ඒවායේ ඒ අදාළ කරන්සි එකෙන් අපි හිතමු ඇමරිකාවේ බැංකුවක ඔබ ගිණුමක් කරලා US ඩොලර් වලින් ඩිපොසිට් එකක් තියාගෙන ඉන්නවා. එතකොට මේක අපි කියනවා නොස්ට්‍රෝ. එතකොට අපේ මේ මුදල් තියෙනවා වෙනත් රටක වෙනත් බැංකුවක. එතකොට මේ මුදල් භාවිතා කරලා ඔබට පුළුවන් ඒ අදාළ කරන්සි එකකින් ගෙවීම් සිදු කරන්න. එතකොට අපිට පුළුවන් අපේ US ඩොලර් ගෙවීම් ඒ අදාළ අපේ නොස්ට්‍රෝ account එක හරහා සිද්ධ කරන්න. ඉතින් මේ ආකාරයෙන්ම විදේශීය බැංකු ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වලත් නොස්ට්‍රෝ ගිණුම් පවත්වාගෙන යනවා. එතකොට ඔවුන්ගේ කරන්සි වලින් මේවා පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මේ ගිණුම් වලින් එක්සත් ජනපද ඩොලර් චෙක්පත් සහ අනකර විශේෂයෙන්ම මේකේ දක්න ලැබෙන අනකර සහ ශ්‍රී ලංකාව නිකුත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ගන්දුණු කරුවන්ට එක්සත් ජනපද ඩොලර් US ඩොලර් denominated checks drafts අනකර යන දෙවර්ගයේම නිකුත් කරොත් ඒවා නිෂ්කාශනය කිරීම සඳහා ලංකා ක්ලිය මගින් එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර නිෂ්කාශන පද්ධතියක් ක්‍රියාත්මක කරනවා right එතකොට මේ හරහා යන්නේ මොනවද මේ හරහා යන්නේ විදේශ බැංකු තමන්ගේ නොස්ට්‍රෝ ගිරුම් වලින් ගෙවන්න කියලා නිකුත් කරපු US ඩොලර් checks and drafts ඒ වගේම ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ගන්දුණු කරුවන් නිකුත් කරපු US ඩොලර් checks and drafts එතකොට මේවා මේ එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර US ඩොලර් draft checks and draft clearing system නේ අනකර නිෂ්කාශන පද්ධතිය හරහා තමයි නිෂ්කාශන වීම සිදු වෙන්නේ right එතකොට මේ නිෂ්කාශන වීම තුල තමයි පියවීම සිද්ධ වෙන්නේ right පියවීම සිද්ධ වෙන්නේ පියවීම කියලා කියන්නේ මොකද්ද අදාළ අර්ථලාභියාගේ මත්තන් මුදල් ලැබිය යුතු පුද්ගලයාගේ ගිණුමට මුදල් නිසි පරිදි බැරවීම. එහෙම නැත්නම් මුදල් ගෙවූ පුද්ගලයාගෙන් ලැබිය යුතු පුද්ගලයා වෙත ගමන් කොට එය නිසි පරිදි ලබන්නාගේ ගිණුමට බැරවීම. එතකොට එතනින් ගනුදෙනු ඉවරයි. පියවීම සිද්ධ වෙනවා. right? උගල 2019 වර්ෂයේදී ලංකා ක්ලිය පුද්ගලික සමාගම එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර මංගත පිළිමෙඹු හෝමාරු පද්ධතිය US ඩොලර් draft online image transfer system දියත් කරා. එතකොට මේ පද්ධතිය මගින් එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර නිෂ්කාශනයට ගතවන කාලය එක් දිනක් දක්වා අඩු කරා T+1. දැන් මීට කලින් මේක ඉතා විශාල කාලයක් වෙච්ච දෙයක් දින මම කියන්නේ 21ක් පමණ ඒ කියන්නේ විශාල කාලයක් වෑ වුණා. දැන් ඒක මොකද උනේ එක් වැඩ කරන දිනක් දක්වා يعني T+1 දක්වා අඩු කරනු ලැබුණා. මෙම පද්ධතිය අන්තර්ජාලය පදනම් කරගත් මංගත නිෂ්කාශන පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වන අතර නිෂ්කාශනයේ සඳහා එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර භෞතිකව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඉවත් කර ඇත. මොකද මෙතනත් දැන් අපිට තියෙන්නේ දැන් මේ ෆිසිකල් චෙක්ස් ඩ්‍රාෆ්ට්ස් අපි හෝමාරු කරගන්නේ මොකද්ද අපි ක්‍රියාත්මක කරන්නේ අන්තර්ජාලය හරහා භෞතිකව ඉදිරිපත් නොකර නිෂ්කාශන වීම සිදු කර ගන්නවා. එතකොට එහෙමනම් මේ ඔන්ලයින් ඉන්ටර්නෙට් බේස්ඩ් ඔන්ලයින් සිස්ටම් එකක් නේ. එතකොට නිෂ්කාශනය සිදු වෙනවා. මේ තුල මේ නිෂ්කාශන ක්‍රමය වඩා කාර්යක්ෂම වේගවත් ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ශ්‍රී ලංකා අන්තර්බැංකු එක්සත් ජනපද ඩොලර් මංගත ගෙවීම් පද්ධතිය ලංකා ක්ලිය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 2015 දී මේක හඳුන්වා දුන්නා. එතකොට මේ හඳුන්වා දීමත් සමගම ගනුදෙනු සඳහා යන මේ අපි කතා කරන ශ්‍රී ලංකා අන්තර්බැංක එක්සත් ජනපද ඩොලර් මංගත ගෙවීම් පද්ධතිය 2015 දී මේක හඳුන්වා දුන්නා. මේ සඳහා යන පිරිවැය අඩු වුණා. එතකොට එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අරගෙන නිෂ්කාශන පද්ධතිය දිනවා. ඊළඟට මේක වෙනම එකක් ශ්‍රී ලංකා අන්තර්බැංකු එක්සත් ජනපද ඩොලර් මංගත ගෙවීම් පද්ධතිය ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම් එක right
මේ හරහා මෙයත් ලංකා ක්‍රියේ තමයි ක්‍රියාත්මක කරන්නේ මේ හරහා වඩා වේගයෙන් ගන්දුන් කිරීමට හැකියාව ලැබුණා බැංකු අතර මුදල් හුවමාරු කර ගැනීමේ නේ ඊළඟට අපිට දැනෙන මේ අපි දැන් කතා කරන්නේ සුළු පරිමාණ ගෙවීම් පද්ධතියනේ සුළු පරිමාණ ගෙවීම් පද්ධතිය යටතේ ඔන්න අපිට වඩා ජනතාව අතර ප්‍රචලිත සහ දැනෙන තවත් එක්තරා සිස්ටම් එකක් හැට අපිට හඳුනා ගන්න පුළුවන් විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය common electronic fund transfer system අපි සරලව කියනවා SEFT එක කියලා නේ SEFT එක කියලා කියනවා common electronic fund transfer system විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය එතන මේ විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් ගෙවීම් සිදු කරනකොට අපිට තප්පර ගාණක් අතරේ බැංකු අතර අරමුදල් හුවමාරු කරන්න හැකියාව ලැබුණා දැන් අපි කලින් බැලුවා අපිට කලින් තිබ්බේ මොකද දැන් බැංකු අතර මුදල් හුවමාරු කරන්න ඒ කියන්නේ මට ඕනේ මම මගේ සම්පත් බැංකුවේ ගිණුමක් තියෙනවා මට ඕනේ කමර්ෂල් බැංකුවට සල්ලි යවන්න දැන් කලින් අපිට තිබ්බේ මොකද්ද කලින් තිබ්බේ ස්ලිප්ස් එතන මම ගිහලා සම්පත් බැංකුවට ගිනවා ස්ලිප්ස් එක අරහා යවන්න කමර්ෂල් බැංකුවට සල්ලි එතන උදේවා ගිහලා මේක කිව්වොත් ඔන්න එදා දවසේම හවස් වෙනකොට කමර්ෂල් බැංකුවට යනවා එතන ඔන්න කාල පමාවක් තියෙනවා හවස ඔබ ගිහලා දුන්නොත් එදා දවසේම යන්නේ ඊට පහුවෙද තමයි ඔබේ ඒ මේ ඉන්ස්ට්‍රක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ එතන ඔන්න කාල පමාවක් තියෙනවා එතන මේ කාල පමාවක් යතුව තමයි යන්නේ පැය ගාණක් අපිට මේ මුදල් යවන්න යනවා නේ පැය ගාණක් යනවා අනිවාර්යයෙන් දැන් මේක ඊටත් වඩා අඩු කරලා තප්පර ගාණකින් අපිට කරන්න පුළුවන් නම් ඔන්න අපිට හරි පහසුයි දැන් මට ඕනේ සම්පත් බැංකුවේ මගේ ගිණුමෙන් කමර්ෂල් බැංකුවේ මගේ මේ නංගි කෙනෙකුට එහෙම නැත්නම් මල්ලි කෙනෙකුට එහෙම නැත්නම් මාමට නැන්දට මුදල් යවන්න දැන් මේ හදිස්සියක් මේක කියන දැන් දැම්මම මුදල් ටිකක් එවන්න මට කොහොමද මුදල් යවන්නේ එතකොට දැන් ස්ලිප් සරයවොත් පැය ගානකට පස්සේ තමයි යන්නේ යනවා පැය ගානක් ඉන්න හදිස්සිය හදිස්සිය වුණාට කරන්න දෙයක් නැහැ පැය ගානක් ඉන්න නමුත් දැන් අපිට සෙෆ්ට් එක ආපු නිසා අපිට මොකද කරන්න පුළුවන් හදිස්සි නම් ඒ මොහොතේම තප්පර ගානක් ඇතුළත අපිට පුළුවන් අපේ සම්පත් බැංකුවේ ගිණුමින් මුදල් යවන්න කොමර්ෂල් බැංකුවේ ගිණුමට සෙෆ්ට් එක හරහා දොර අපි දන්නවා අන්තර්ජාල බැංකු 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 පහසුකම් ඊළඟට ATM යන්ත්‍ර මේ අනා මොබයිල් ඇප්ලිකේෂන්ස් මේවා මේ සෙෆ්ට් එකට කනෙක්ට් වෙලා තියෙනවා ඒකට පුළුවන් ඔබ දැන් උදාහරණයකට ඔබගේ බැංකුවේ අන්තර්ජාලයේ බැංකුකරණයට ප්‍රවිෂ්ඨ වෙලා ඔබට පුළුවන් අද බැංක් account එකකට select කරලා අපි දැන් ඔබේ මේ බැංකුවේ අන්තර්ජාලයෙන් යවනවා වෙනත් බැංකුවකට ගිණුමකට මුදල්. දැන් මේක transfer කරලා තාප්පර ගාණක් ඇතුළත යනවා. කොහොමද යන්නේ? මේ shift එක හරහා. right? එතකොට මේ switch එක ඉදිරිපත් කිරීම තුළ, කියන්නේ විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා පොදු යාන්ත්‍රණය පැමිණීම හරහා පාරිභෝගිකයන්ට දවසේ පැය 24 පුරාම දින 365 දැන් බැංකුව ඇරලා තිබ්බත් එකයි බැංකුව වහලා තිබ්බත් එකයි ඕනෑම වෙලාවක තමන්ගේ ගිණුමෙන් වෙනත් බැංකුවක සිටිනා වූ තමන්ට අවශ්‍ය ගෙවීම් සිදු කළ යුතු පුද්ගලයෙකුට තත්පර ගාණක් ඇතුළත ගෙවීම් කරන්නට හැකියාව ලැබුණා. එතකොට මේ සෙෆ්ට් හරහා කරන ගෙවීම් තත්කාලීන පදනමක් මත රියල් ටයිම් මොකද මම තත්කාලීන කියලා කිව්වේ දැන් කරොත් ඒ වෙලාවම ගණඳුනුව පියවෙනවා නේ තත්කාලීන පදනමක් මත පාරිභෝගික ගිණුම් වලට බැර කරන අතර අන්තර් බැංකු ගෙවීම් සෑම ගණඳුනු කරන දිනයකදීම දෙවරක් RTGS පද්ධතිය හරහා සිදුවේ. එතකොට මෙතනදී මම ට්‍රාන්ස්ෆර් කරපුවම මගේ ගිණුමෙන් අඩු වෙලා අනික් වෙනත් බැංකුවක ඉන්න පුද්ගලයාගේ ගිණුමට සල්ලි යනවා. මේක ඉමීඩියට්ලි වෙනවා. නමුත් බැංකු දෙක අතර අර මුදල් හුවමාරු එහෙම වෙන්නේ නැහැ. බැංකු දෙක අතර අර මුදල් හුවමාරු වෙන්නේ ගණඳුනු ටික එකතු කරලා දවසේ එක පාරක් යවනවා ඊළඟට දෙවෙනි පාරේ යවනවා. ඒතකොට දවසේ දෙපාරක් බැංකු දෙක මුදල් අර මුදල් හුවමාරු කරගන්නවා. නමුත් ගණඳුනු කරුට ඒ මොහොතේම අර මුදල් හුවමාරුවක් සිදු වෙනවා. එතකොට මේක තමයි සෙෆ්ට් එකේදී සිද්ධ වෙන්නේ. right? හැබැයි දැන් මේක ආවපුවම හරීම වාසි වුණා මිනිසුන්ට. මොකද මිනිසුන්ට පුළුවන් වුණා තමන්ගේ ගෙවීම් අර අදාළ පුද්ගලයාගේ බැංකුවට ඕනම බැංකුවක ගිණුමක් තියෙන ඕනම පුද්ගලයෙකුට අපිට ගෙවන්න පුළුවන් වුණා තප්පර ගාණක් ඇතුළත. තාම වේගයෙන්. right?
එතකොට මේ දැන් ඉස්සර බැංකුව ඇරලා තිබ්බොත් තමයි ස්ලිප්ස් දාන්න පුළුවන්නේ ඔයා බැංකුව ඇරලා තිබ්බොත් තමයි ගිහිල්ලා ඔයා ඉන්ස්ට්‍රක්ෂන් එක දෙන්නේ මේ අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා මගේ ගිණුම හර කරලා කමර්ෂල් බැංකුවේ ගිණුමට ඔය වෙනත් බැංකුවක ගිණුමකට මුදල් යවන්න වෙනත් බැංකුවේ ගිණුමකට මුදල් යවන්න කියලා මේක කියන්නේ කොයි ඔයාලා බැංකුව ඇරලා තියෙන්න ඕන ඉස්සර දැන් රැට වාට කරන්න ඕන නැ දැන් මේ රාත්‍රියේ එකපාරටම හදිස්සියේ පුද්ගලෙක් හොස්පිටලයිස් වෙලා දැන් ඔන්න කියනවා මේ මේ ටග්ගල් සාරි ටිකක් එවන්න මගේ तो දැන් මගේ account එක තියෙන්නේ අපි හිතුව මගේ account එකේ තියෙනවා commercial bank වේ දැන් මේ අසනීප වෙච්ච මේ අපේ relative නෑදෑයගේ ගිණුම තියෙන්නේ people's bank එකේ දැන් කියනවා මට දැන් දැන් සල්ලි දාන්න දැන් රෑ 11යි වෙලා දැන් බැංකුව අරින්න පුළුවන්ද බෑ නමුත් දැන් මේ සෙෆ්ට් එක තියෙන නිසා අපිට පුළුවන් අපේ අන්තර්ජාල බැංකුකරණයට ඔය යම් කිසි ක්‍රමවේදයකට log වෙලා ටක් ගාලා මුදල් transfer කරන්න අර පුද්ගලයාට දැන් එතකොට මේ පුද්ගලයාට තප්පර ගාණක් ඇතුළත මුදල් ලැබෙනවා එතකොට මගේ මම හිතුවා මම ඉන්නේ commercial bank account එකක් තියෙන්නේ නමුත් මගේ නෑදෑයර තිබ්බේ people's bank account එක නමුත් දැන් මට පුළුවන් කව තිබෙනවා commercial bank account එකෙන් people's bank account එකට තප්පර ගාණක් ඇතුළත මුදල් යවන්න ඕනෑම වෙලාවක නිවාඩු දවසේ පාව දැන් පොය දවසෙත් මේක ගන්න පුළුවන් දැන් අපිට නේ දැන් අපිට පොය දවසේ හදිසි වුණනම් අපේ වයසක නෑ කෙනෙකුට උදව්වක් කරන්න ඕන නම් අපිට පුළුවන් ඔන්න ටක් ගාලා දැන් මේ සෙෆ්ට් එක තියෙන නිසා අපේ බැංකුවේ අන්තර්ජාලය භාවිත කරලා පේමන්ට් ඇප් එක හරි මොකක් හරි ATM එක හරි මොකක් හරි භාවිත කරලා ක්‍රමවේදයක් එතකොට මේකේ සෙෆ්ට් එකේ අන්තර් බැංකු ගෙවීම් සෑම වැඩ කරන දිනයකදීම දෙවරක් RTGS පද්ධතිය හරහා සිදු වෙන බව අපි කතා කරා එතකොට මේකේ තියෙන ප්‍රධාන වාසියක් හැට අපි දැක්කා බැංකු විවෘතව නොමැති කාලයනෙහිදී පවා ගනුදුරුකරුවන්ට මෙමගින් ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ජංගම දුරකථන අන්තර්ජාලය මගින් විද්‍යුත් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ සමාජිකයන් අතර මංගතව කියන්නේ ඔන්ලයින් තත්කාලීනව රියල් ටයිම් මේ මොහොතේම පියවෙන ලෙස අරමුදල් හුවමාරු කිරීමට පහසුකම් සැලසෙනවා කියලා. ඒක කවුද මේ සෙෆ්ට් එක යාන්ත්‍රණයේ ක්‍රියාත්මක කරන්නේ ලංකා ක්ලිය පුද්ගලික ආයතනය වගේ. ඉතින් මතක තියාගන්න මේ සෙෆ්ට් එක කියන්නේ ස්විච් එකක්. රයිට්? මේක ස්විච් එකක්. එතකොට මේකට ජොයින් වෙලා ඉන්නවා බැංකු. රයිට්? බැංකු මුල්්‍ය ආයතන මේකට ජොයින් වෙනවා. එතකොට මේ ජොයින් වෙච්ච සමාජිකයන් අතර තමයි මේ විදිහට අපිට පුළුවන් වෙන්නේ මංගතව තත්කාලීනව අරමුදල් හුවමාරු කරගන්න. ඕනෑම වෙලාවක දිනේ ඕනෑම වෙලාවක අවුරුද්ද පුරා නමුත් යම් කිසි වෙලාවක මේ ස්විච් එකට ජොයින් වෙලා හිටියේ නැත්නම් යම් කිසි බැංකුවක් හෝ මුල්්‍ය ආයතනයක් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. එතකොට මේ ස්විච් එක ඉන්ට්‍රොඩියුස් කරලා මේක පවත්වාගෙන යාම සිදු කරන්නේ ලංකා ක්‍රියා ආයතනය. එතකොට මේ ස්විච් එකට අනිවාර්යයෙන්ම මේ මුල්්‍ය ආයතනය ජොයින් වෙලා තියෙන්න ඕනේ ඔබට මේකෙන් ප්‍රයෝජන ගන්න. එතකොට මේ මුල්්‍ය ආයතනයක ටෙලයන්ත්‍ර ජංගම දුරකථන යෙදවුම් අන්තර්ජාල මොබයිල් ඇප්ලිකේෂන්ස් අන්තර්ජාල ඉන්ටර්නෙට් බැංකින් ප්ලැට්ෆෝම්ස් මේ අනාදි දේවල් මේ ස්විච් එකට ජොයින් කරන්න පුළුවන්. ඒතර ජොයින් කරපුවම ඒ ජොයින් කරපුවම ඒ හරහා කරන ට්‍රාන්ස්ෆර්ස් සෙෆ්ට් එක හරහා ඔන්ලයින් රියල් ටයිම් ලෙස අනික් බැංකුවල ගිණුම් වලට බැර කිරීම සිදු කරන්නට පුළුවන් වෙනවා. ඔන්න අපිට ආවා මේ යාන්ත්‍රණය. එතකොට මේක ආපුවම අපිට තිබ්බ දේ තමයි ගනුදෙනුකරුවන්ට ගනුදෙනු සිදු කිරීම වඩා පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කරන්නට සිදුවන් පුළුවන්කම ලැබුණා. බැංකින් අවර්ස් එහෙම නැත්නම් බැංකුව ඕපන් කරන වෙලාවල් නිවාඩු දින යනදි සියලු බැරියර්ස් සියලු බාධක අයින් කරලා. එතකොට අපි 2019 මහ බැංකුවේ වාර්තාවේ සටහන දිහා බලමු. ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර අන්තර්ජාල බැංකු කටයුතු ජංගම දුරකථන පදනම් කරගත් බැංකු කටයුතු කියොස් සහ බැංකු කවුන්ටර් වැනි බහුවිධ ගෙවීම් මාධ්‍යයන් හරහා සමාජික ආයතන අතර තත්කාලීනව සුළු පරිමාණ අරමුදල් හුවමාරු කිරීම සඳහා හුවමාරු සහ නිෂ්කාශන පහසුකම් සපයන පොදු යටිතල පහසුකම් සපයන විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය විසින් සපයනු ලබයි. පසුගිය වසර සමග සැසඳීමේදී 2019 වසර තුර විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණයේ ගනුදෙනුවල සැලකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබුණි. 2019 වසර තුලදී විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය මගින් සිදු කළ ගනුදෙනු ප්‍රමාණය
මිලියන 14.8ක් දක්වා එහෙමනම් 104.6 කි රොබට පේනවා මෙහි තිබෙනා වූ ජනප්‍රියභාවය නේ එතකොට 104.6 කින් ඉහළ ගිය අතර එම ගණදුන වල මුළු වටිනාකම රුපියල් බිලියන 1.382ක් රුපියල් බිලියන 1382.8ක් දක්වා 109.4 කින් වර්ධනය විය රොබට පේනවා මේ සෙෆ්ට් කියන එක තාම ස්ලිප්ස් වල තරම් විශාල ගණන් ප්‍රමාණයක් යන්නේ අපි දැක්ක ස්ලිප්ස් වල සාමාන්‍යයෙන් ඊට වඩා වැඩි බිලියන 2.104ක් ගණන් සිදු වුණා නේ එතකොට මේකෙදි අපි දකිනවා 1382 නැවත ඔබට පේනවා මේ වර්ධන වේගය ඉතා ඉහළයි නේද ඉතා ඉහළයි වර්ධන වේගය ඒ තුර අපිට පේනවා මේ ක්‍රමවේදය ජනතාව විසින් භාවිතා කිරීම වැඩි වෙලා තියෙනවා ජනප්‍රිය භාවයේ ක්‍රමෙන් වැඩිවීම සිදු වෙන බව විශාල වේගයකින් මේ තියෙන මහ බැංකුව විසින් මේ සෙෆ්ට් ට්‍රාන්සැක්ෂන්ස් ගැන එමෙත සෙෆ්ට් එක ගැන කලකට ඉහත නිකුත් කරපු දැන්වීමක් අදෝර ඔබට පේනවා මේ තියෙනවා මේ සෙෆ්ට් used to send money to others instantly at any time of the day by internet mobile phone atm visiting the bank over the counter right so internet mobile phone atm yanadi vivida krama me veda pavichchi karala obata hakiyawa labenawa me shift kina switch ekak haraha yawanna me berat bank ekata mudal yawanna right එතකොට මේ අපි දමු 5 මිලියන් වලට අඩු ගණදුනුවක් ඔබ සිදු කරනවා. එතකොට සෙන්ඩගේ බැංකුව හරහා සෙෆ්ට් එකට යනවා. එතකොට සෙෆ්ට් එකකින් රිසීවර් බැංක එකට යනවා. එතකොට රිසීවර් බැංක එකකින් ඔන්න රිසීවර්ට මුදල් ලැබෙනවා. නේද? මේ 2015 දී තමයි මේක ඉදිරිපත් වුනේ. तर मे दी पेमेंट बुलेटिन अभी एक्सट्राक्ट कर एक्सट्राक्ट तर मेदी मैक्सिमम फीस 50 रुपी पर ट्रांसैक्शन हरिट आप दाखल तीन फोर इंटरनेट बैंकिंग मोबाइल बैंकिंग एटीएम्स ऑफ रेस्पेक्टिव सेफ्ट मेंबर्स තොර number of SEF members ගත්තොත් අපි දැන් අපි පේනවා quarter 1 2020 වෙනකොට SEF එකේ සමාජිකයන් 39ක් පමණ සිටි බව අපිට මොන්න පැහැදිලිව දක්වනවා මේ payment bulletin එකේ තිබෙනා වූ දත්ත වාර්තා අනුව එතකොට quarter 1 2019 දී සිදු වූ ගණදුනු ප්‍රමාණයට සාපේක්ෂව 75.1ක වර්ධනයක් quarter 1 2020 වල වෙන්නනවා. ඒතරේ අපිට පේනවා මේ වර්ධන වේගය ඉතා විශාල අගයක තාමත් මේක පවතිනවා. ඊළඟට transaction value එක ගත්තොත් quarter 1 2019 මිලියන 281,355යි 2020 quarter 1 වෙනකොට 450,930යි වර්ධන වේගය ගත්තම 60.3. එමනම් උඹට පේනවා මේ ඉතාමත් ජනතාව අතර ප්‍රචලිත වේගයෙන් වර්ධනය වන ගෙවීම් ක්‍රමවේදයක් ලෙස. ත්‍රමේදීනේ වර්ධන වේගය. රයිට්. දැන් මේවා හරහා අපි දැන් කතා කරා මොකද්ද අපි කතා කරා ස්ලිප්ස් අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. සෙෆ්ට් අන්තර් බැංකු ගෙවීම් සිදු කිරීම උපකාරී වෙනවා. එතකොට ස්ලිප්ස් එකේ ෂෙෆ්ට් එකේ වෙනස ගත්තොත් අපිට පේනවා ස්ලිප්ස් එකේ කාල පමාවක් තියෙනවා ගෙවීම සිදු කිරීමේදී ෂෙෆ්ට් එකේ කාල පමාවක් නැහැ ඉතා වේගයෙන් සිද්ධ වෙනවා ස්ලිප්ස් එකට වඩා ඉතා අඩු පිරිවැයක් කාලයක් වැය කරලා වඩා කාර්යක්ෂම ලෙස ෂෙෆ්ට් එක හරහා ගණන් කරන්නට හැකියාව ලැබෙනවා නැයි ඊළඟට ඔන්න අපි ගමන් කරනවා තවත් ගෙවීම් ක්‍රමවේදයකට එතකොට මේ ගෙවීම් ක්‍රමවේදය දැනට ජනතාව අතර ඉතාමත් ප්‍රචලිත ක්‍රමවේදයක් නේ
මොකද්ද ක්‍රමවේදය ගෙවීම් කාට්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති එතකොට ඔබ පළමුවෙනිම දැනගත යුතු දේ තමයි මහා බැංකුව විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරයේ යටතේ සහ අන්තර්ගත නියමයන් හා කොන්දේසින් වලට අනුකූලව මිස යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට යම් කිසි පුද්ගලයෙකුට හෝ ආයතනයකට ගෙවීම් කාඩ්පත් හෝ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධතියක සේවා සැපයුම් කරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතු වල නිරත විය නොහැක එනම් ඔබට මේ ගෙවීම් කාඩ්පත් payment cards හෝ mobile based fund financial activities කරන්න ඕනේ නම් ඔබ අනිවාර්යයෙන්ම මහා බැංකුවෙන් ඒ සඳහා අවසරයක් ලබාගෙන ලියාපදිංචි විය යුතුයි සේවා සැපයුම් කරයකු ලෙස. 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග මගින් ශ්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සේවා සැපයුම් කරුවන් නියාමනය කිරීමේ බලතල මහා බැංකුවට ලබා දී ඇත. අන්න එහෙමනම් අපිට පේනවා මහා බැංකුවට මේ බලතල ලැබී තිබෙන්නේ කෙසේද කියලා 2013 අංක 1 දරන ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග මගින් regulations. එතකොට මේ විනත් ගෙවීම් සහ පියවීම් යටතල පහසුකම් යටතේ අපිට හඳුනා ගන්නට පුළුවන් ප්‍රධානම ක්‍රමවේදයක් තමයි ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර සඳහා වූ හවුල් යාන්ත්‍රණය කොටස් ගනුදෙනු පද්ධතිය සහ නාය සූර්ය කුම්පත් ගනුදෙනු පද්ධතිය දැන් බලමු මේ ප්‍රථමයෙන්ම අපි වඩා උගක් ප්‍රසිද්ධ සහ ළඟ ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය එතන මේක 2013 දී හඳුන්වා දුන්නා ස්වයංක්‍රීය ටෙලයන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු ලංකා ක්ලියර් ආයතනය වගේන් තමයි සිදු කිරීම අපිට පෙනෙන්නේ සිදු කරන්නේ right එතකොට දැන් කලින් අපිට තිබ්බේ අපි ඉන්ටර්නැෂනල් පේමන්ට් ඕර්ගනයිසේෂන්ස් උදාහරණයකට වීසා ඉන්ටර්නැෂනල් මාස්ටර් කාඩ් එමික්ස් වගේ ඉන්ටර්නැෂනල් ඕර්ගනයිසේෂන් හරහා තමයි අපේ ATM යන්ත්‍ර ගනුදෙනු සිදු වෙන්නේ right අපිට අවශ්‍ය නම් යම් කිසි වෙලාව ATM යන්ත්‍ර ගනුදෙනුවක් සිදු කරන්නට අපිට සිද්ධ වෙනවා මේ ඉන්ටර්නැෂනල් ඕර්ගනයිසේෂන් වල සහාය ලබා ගැනීමට. නමුත් 2013 දී මේ හඳුන්වා දෙන පොදු යාන්ත්‍රණයේ යටතේ මේ යාන්ත්‍රණයට සම්බන්ධ වන බැංකුවලට මේ ඉන්ටර්නැෂනල් පේමන්ට් ඕර්ගනයිසේෂන් හරහා නොයා තමන්ගේ ඩෙබිට් කාඩ්පත් එකෙන් හර කාඩ්පත් භාවිතා කරලා මේකේ සමාජිකත්වයේ දරන ඕනෑම බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ගන්න ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම වැනි කටයුතු සිදු කරන්නට හැකියාව මේ හරහා ලබා දෙනවා. ඒතර මේ ක්‍රමවේදය 2013 දී හඳුන්වා දෙන්නේ ලංකා පේ කියන බ්‍රෑන්ඩ් නේම් එක යටතේ සන්නම් නාමය යටතේ right ඉතින් මේ තුල මේ මහ ජනතාවට පහසු වෙන ආකාරයක්ෂම ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කරන්නට හැකියාව ලැබුණා එසේම ගනුදෙනු සඳහා යන පිරිවැය අඩු වුණා විශාල ATM ජාලයක් නැති මූල්‍ය ආයතන වලට පවා තම ගනුදෙනු කරුවන් වලට ගිණුම් වලට ප්‍රවේශ වෙලා ගනුදෙනු කිරීමට අවස්ථාව ලබා දෙන්නට හැකියාව ලැබුණා right අපි මේක මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අරගමු right
right sarala pahedili kirimak karumu api balamu mokada wenne kiyala dan arpitho metana thiyenawa kiyala atm yantraya me atm yantraya api hitamu commercial bank ekek kiyala dan man hitana obata me peena athi kiyala ඊට අපි මේ පැත්තේ බලමු තවත් ATM යන්ත්‍රයක් තියෙනවා අපි දැන් මේ ATM යන්ත්‍රය සම්පත් බෑග් දැන් ඔන්න ATM යන්ත්‍ර දෙකක් තියෙනවා මේකට අදාළ බැංකු තියෙනවා එතකොට සම්පත් බැංකුවේ ATM යන්ත්‍රයට link වෙලා ඉන්නවා සම්පත් බැංක එක එතකොට මේ commercial bank ATM එකට link කරලා ඉන්නවා commercial bank එක දැන් මේ විදිහට තත්ත්වය තියෙනවා දැන් පිට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා මේ commercial bank උවේ කාඩ් පදක් දරන පුද්ගලයා Combank debit card debit ATM card debit card එක ATM card එක දරන පුද්ගලෙ අපි හිතමු මොහු යනවා සම්පත් බැංකුව සම්පත් බැංකුව ATM එකට ගිහිල්ලා සම්පත් බැංකුව ATM එකේ transaction එකක් කරනවා දැන් මේ transaction එක කරන්නේ මොකද්ද commercial bank එකේ card එක දැන් මේ පුද්ගලයා commercial bank එකේ ATM එකට ගිහලා transaction එක කරොත් මොකද වෙන්නේ මේ ATM එකකින් card එක දැම්මට පස්සේ card එක genuine ද බලලා ඊළඟට card holder genuine ද බලනවා pin එක enter කරන්න කියනවා ඒතර pin එක enter කරනවා කියන්නේ card holder genuine ඊට පස්සේ card එක check කරනවා card එකේ මොකක් හරි මේක expire වෙච්ච card එකක්ද නැත්නම් නැති වුණා ලෙස සටහන් කරපු කාඩ් එකක්ද කියලා commercial bank server එකෙන් එතකොට මේවා මේ බැංක් එකේ තියෙන ඇතුලේ servers right servers මේ servers වලට පණිවිඩයවල check කරලා බලනවා මේකේ මේ වගේ හොර කාඩ් එකක්ද එහෙම නැත්නම් නැති වුණු කාඩ් එකක්ද expire වෙච්ච එකද මේ බලනවා එතකොට කාඩ් එකත් valid නම් ගනුදෙනු කරු genuine නම් pin එක enter කරලා දෙනවා නම් දැන් ඔන්න මොකද කරන්නේ commercial bank එක තමන්ගේ මේ ATM එකේ මේ ගනුදෙනු කරනවා නම් මේ දෙක කරලා account එකේ සල්ලි තියනවාද කියලා බලනවා right එතකොට account එකේ සල්ලි තියනවාද කියලා බලනවා account එකේ සල්ලි තියෙනවා නම් මොකද කරන්නේ cash disburse කරනවා right දැන් මේ ATM එක කතා කරන්නේ මෙතන මෙතනට ගියා නම් මේ ගනුදෙනු මෙතනට ගියා නම් මේ ATM එකයි බැංකුව අතර communication එක සිද්ධ වෙනවා මොකද බැංකුවේමයි account එක තියෙන්නේ බැංකුවමයි card එකේ details තියන් ඉන්නේ බැංකුවේ මේ ATM එක. එතකොට මේ දෙන්න අතර කතා වුණා වැඩේ ඉවරයි. එතකොට මෙයාගේ මැසේජ් එක මේ වැදින් මැසේජ් එක ගියා වැඩේ ඉවරයි. right. එතන මේ පළවෙනි අවස්ථාවේ commercial bankුවේ කාඩ් එකක් commercial bank ATM එකේම ගනුදෙනු වුණොත් ඔන්න ප්‍රශ්න ඉවරයි. දැන් තියෙන වෙන ප්‍රශ්නයක්. මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මේ commercial bank ATM එකේ මේ ගිහලා තියෙන්නේ. කොහෙද ගිහලා තියෙන්නේ? සම්පත් බැංකුවේ ATM එකට තමයි ගිහලා තියෙන්නේ. දැන් සම්පත් බැංකුවට මේ පුද්ගලයාගේ ගිනුමට කිසිම ඇක්සස් එකක් නැහැ. දැන් සම්පත් බැංකුවට පුළුවන් බලන්න මේ ගනුදෙනු කරු කෙනෙක් ආවට පස්සේ ඔන්න කාඩ් එකක් දැම්මා. මේ කාඩ් එක මේ commercial bankුවේ කාඩ් එකක් මෙන්න pin එකක් enter කරා. right? දැන් එතකොට මේ සම්පත් බැංකුව කොහොමද verify කරන්නේ මේ enter කරේ හරි pin එකද? මේ ගනුදෙනු කරුගේ කාඩ් එක නැති වෙලාද expire වෙලාද මේ හරි කාඩ් එකක්ද මේ තියෙන්නේ? දැන් මේ ගනුදෙනු කරුගේ ගිනුමේ මුදල් තියෙනවා. මේ කිසිම දෙයක් සම්පත් බැංකුවට බලන්න බෑ මොකද සම්පත් බැංකුවේ නෙමෙයි account එක තියෙන්නේ. එහෙමනම් දැන් සම්පත් බැංකුවට සිද්ධ වෙනවා commercial බැංකුවට කතා කරන්න. දැන් commercial බැංකුවට කතා කරන්න ගියොත් එහෙම දැන් මේ විදිහට ලංකාවේ තියෙන බැංකු හැම එකටම කතා කරන්න වෙනවා. ඒක ඉතාමත් අකාර්යක්ෂම වැඩක්. දැන් ඊළඟට තියෙන ගැටලුව කොහොමද මේ තොරතුරු හොයාගන්නේ කියන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ නිකුත් කරන කාඩ්පත් යම් කිසි අන්තර්ජාතික ගෙවීම් ආයතනයකට යටතේ ඉෂුව කරන කාඩ්පත් ලෙස තමයි අපි දක්වන ලැබෙන්නේ බැංකුව විසින්. ඒක කොමර්ෂල් බැංක් එක මේ ATM කාඩ් එක නිකුත් කරාට
මේ ATM කාඩ් එක එක්ක Visa කාඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Master කාඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක MX කාඩ් එකක් වෙන්න පුළුවන්. MX මේක වෙන්න පුළුවන් JCB කාඩ් එකක්. මේ අනාදි වශයෙන් යම් කිසි payment association එකක් හරහා තමයි මේ කාඩ්ස් නිකුත් වෙන්නේ. දැන් අපි උදාහරණයකට හිතමු මේක Visa කාඩ් එකක් කියලා. මේක Visa කාඩ් එකක් කියලා අපි උදාහරණයකට හිතමු. දැන් මේක Visa කාඩ් එකක් නම් මොකද වෙන්නේ? එහෙමනම් දැන් ඔන්න තුන්වන පාස්වර්ඩ් අපිට ඕන වෙනවා. දැන් අපි ඒකට ගන්නවා Visa. එහෙම නැත්නම් අපිට පුතෝ මේකේ Master කාඩ් වෙන්න පුළුවන්. හරි? Master කාඩ්. අපි මේකට පොදු නමක් දාමු Payment Association. Payment Association. payment association right කොරන payment association එකක් තියෙන. දැන් මේ payment association එකෙන් නිකුත් කරපු සන්නම් නාමය යටතේ නිකුත් කරා කියන්නේ මෙයාට තමයි දැන් මේ කාඩ් එක ඒ සන්නම් නාමයයි. දැන් මේ commercial බැංකුව මේක නිකුත් කරද්දී මේ Visa ආයතනයට සම්බන්ධයි member කෙනෙක් හැටියට සම්පත් බැංකුවත් member කෙනෙක් හැටියට සම්බන්ධ member එතන දෙන්නම මේකට සම්බන්ධයි. එතකොට මේකේ තියෙනවා ස්විච් එකක්. නේද? මේකේ ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එකෙන් ට්‍රාන්සැක්ෂන්ස් ඕන වෙලාවක රූට් කරන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? දැන් සම්පත් බැංකුව බලනවා. ඔන්න මගේ ATM එකට ඇවිල්ලා තියෙනවා කමර්ෂල් බැංකුවේ කාඩ් එක. නේද? ඔන්න මගේ ATM එකට ඇවිල්ලා තියෙනවා කමර්ෂල් බැංකුවේ කාඩ් එක. දැන් මම කමර්ෂල් බැංකුවට කතා කරන්න ඕනේ. संपत् बैंक को डायरेक्टली कमर्शियल बैंक को खाता कराने संपत् बैंक को मुकद कराने मैसेज जगह आवनवा मी इंटरनेशनल अंतर्जातिक गेवीम आयतने मैसेज अब एम मोलिंदा मैसेज जगह मैसेज जगह आवला की ना मैंने कमर्शियल बैंक को कार्ड डेक कर दी ना वो आगे ब्रांड डेके विदो वीसा ना वीसा ब्रांड डेके मास्टर मास्टर टेल टेल नो मास्टर कार्ड ब्रांड डेक कर दी ना कि मास्टर कार्ड टेल टेल ना तो वीसा ना වීසා කාඩ් ඇසෝෂියේෂන් එකට යනවා වීසා ඉන්ටරෙස්ට් එකට යනවා වීසා කාඩ් එක ඇයිද දැන් මේගොල්ලෝ මොකද කරන්නේ ස්විච් එක හරහා බලලා රයිට් ඔන්න මැසේජ් එකක් ආවා මේ ස්විච් එකෙන් පේනවා රයිට් අපි යවන්න ඕනේ කමර්ෂල් බැංකුවට ඔන්න කමර්ෂල් බැංකුවට මෙයා මැසේජ් එක රූට් කරනවා දැන් මොකද උනේ සම්පත් බැංකුව ඩිරෙක්ට්ලි කතා කරේ නැහැ සම්පත් බැංකුව කතා කරේ පේමන්ට් ඇසෝෂියේෂන් එකට पेमेंट एसोसिएशन ने कमर्शियल बैंक को कथा करा कथा करा ना मेन आए गांधी कार्य संपत् बैंक एटीएम में दी लेती ना मे कार्ड के मे कट साली दे ने कमर्शियल बैंक को मुकद करा ने आरो रूल लेके फॉलो करना मुकद कार्ड के जेनुइन द बाल और कार्ड के अद नेति वेच का अद एक्सपायर वेच का अद बाल जेनुइन द बेलवा कार्ड के जेनुइन द बेलवा पिन ने एंटर करना कार्ड होल्ड तोर बालना कार्ड होल्ड जेनुइन द කියලා ඊළඟට ඊළඟට බලනවා සල්ලි තියෙනවද කියන account account එකේ සල්ලි දිනවද කියලා බලනවා. දැන් මේ ඔක්කොටම උත්තරේ ඔව් නම් ගැටලුවක් නැත්තම් මොකද කරන්නේ? මෙයා ආයෙ මැසේජ් එකක් යවනවා. මොකද්ද? ස්විච් එකට මේක ඕකේ. මේක ඕකේ. එහෙම නැත්තම් මෙයා ඩික්ලයින් කරනවා. ඩික්ලයින් කරන්න දෙන්න බෑ කියලා. මේ දෙකේ එකක් මෙයා යවනවා. ඕකේ නම් ඕකේ කියලා යවනවා, දෙන්න කියලා යවනවා. නැත්තම් නැහැ කියලා යවනවා. හරි? මේ මැසේජ් දෙකෙන් එකක් යනවා. අපි හිතමු මේක අපි පොසිටිව්ලි හිතමු මේ දෙන්න කිව්වයි කියලා. දෙන්න කිව්වයි කිව්වොත් ඔන්න මොකද වෙන්නේ මේ ස්විච් එකෙන් මෙයාට දැන් එනවා ඕකේ මැසේජ් එකක් මෙයා යවනවා සම්පත් බැංකුවට මැසේජ් එක ඕකේ දැන් ඕකේ කියලා කිව්වම ඔන්න සම්පත් බැංකුව බලනවා රයිට් එහෙනම් මේ කියන්නේ කමර්ෂල් බැංකුව කියනවා ප්‍රශ්නයක් නැහැ සල්ලි දෙන්න කියලා අපි සල්ලි දෙමු කියලා ATM එක මොකද කරන්නේ ATM එකට මැසේජ් එක යනවා ATM එකෙන් cash disburse කරනවා. ගානල් කාඩේ cash එක. ඕන දැන් ප්‍රශ්නේ මුලින්. දැන් මේක මේ වැඩේ මේ බැංකු දෙක කරගත්තේ මොකක් නිසාද? මේ මැද ඉදපු payment association එක නිසා. payment association එක නැති වුණා නම් මේ වැඩේ කරන්න බෑ. දැන් payment association එක මේක නිකන් කරන්නේ නැහැ. payment association එක මේකට fee එකක් ගන්න. right? මොකද fee එක මගේ computer resources භාවිතා කරා
मगे संपत् भाविता मिनसा मट मेकर गाण प्रोसेसिंग फी एक मे फी एक अभी सिद्धुना डॉलर वाली वाणी ये लंकावे मे डॉलर पेमेंट अभी सिद्धुना अंतर्जाति मेघ लंकावे डॉलर एलियट क्रम वेद्या एवागेम मे डॉलर वाली मेघ गेवादि गंधुन करोटे वेद मतपेड़ी मुगल मे ट्रांसाक्षन कास्ट अभी गांधुन कर आयकरण ये गांधुन कर वेडी मुदला गिवान सिद्ध वेडी मुदला गिवान सिद्ध मेकेदा खालीन तिब मेकानिजम इंटरनेशनल इंटरनेशनल गांधुन मेघवागे सिमिल मेकानिजम मिन्न मेकेदा तिब मेक मुखद उन्े मे इंटरनेशनल स्विच वेनुट मेके अंतर्जाति वर्ष अंतर्जाति गेवीमायतने मे बैंक गणुन सिद्धुक गणुन सिद्धुक मे मध्य करा मे क्रमेदी अभी मेदट लंका स्विच ओमन एटीएम स्विच मे स्विच बैंक मे कड़ संबंध लंका कमर्शियल बैंक संबंध संपत् बैंक संबंध इंटरनेशनल पेमेंट असोसिएशन लंका कॉमन एटीएम स्विच कॉमन एटीएम स्विच लंका क्लियरिंग मैनेज कर लो मैनेज कर जॉइन देंत्म सिद्ध मुखदेन कमर्शियल बैंक के कार्ड होल्डर संपत् बैंक संपत् बैंक ट्रांसाक्षन दिया मुखद संपत् बैंक एटीएम गांधुनुक्कर क्रम मुखदेन इंटरनेशनल एसोसिएशन कमर्शियल बैंक आप स्विच मेसेज मेथनो स्विच कमर्शियल बैंक कथा करो कमर्शियल बैंक मेसेज दीपा ये मेसेज संपत् बैंक अणु एटीएम क्रियात्मक मेघ मिहेम संपत् बैंक कथा करना लोकल स्विच मेघ नेगा मे वेट संपत् बैंक लोकल स्विच कथा करमन नेटिव स्विच मेतनी मेसेज इंटरनेशनल पेमेंट एसोसिएशन लंका एंड पटांगा स्विच कमर्शियल बैंक मेकरण संपत् बैंक स्विच संबंध कमर्शियल बैंक स्विच संबंध इतने कमर्शियल बैंक मेसेज लोकल स्विच संपत् बैंक मेसेज मेकत्ता लोकल ट्रांसाक्षन लंका बैंक लंका स्विच जॉइन मे इंटरनेशनल स्विच ट्रांसाक्षन हटमेहटे अंड अवश्यता व्याने लंका स्विच गण इतकोट मे लंका गणुन लंका बैंक स्विच लंका गणुन लंका
රූට් කරන්න පටන් ගත්තා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ස්විච් එකේ අවශ්‍යතාවය අයින් වුණා ලෝකල් ට්‍රාන්සැක්ෂන්ස් වල. ලෝකල් ට්‍රාන්සැක්ෂන්. අයින් වෙච්ච ගම මේ ලංකාවේ ඇතුළත සිද්ධ වෙන මේ අන්තර් බැංකු ATM ගන්නුණු වලදී අන්තර්ජාතික ගෙවීම් ආයතනයට ගෙවන්නට ඕන මුදල් ප්‍රොසෙසින් ෆීස් ගෙවීමේ අවශ්‍යතාවයත් අයින් වුණා. එතකොට දැන් දැන් මෙයාගේ ස්විච් එක අපි පාවිච්චි කරන්නේ නැහැ නේ. අපි දැන් ලංකාව ඇතුළේ ස්විච් එකනේ පාවිච්චි කරන්නේ. ලංකාව ඇතුළේ ගනුදෙනු වලට. එතකොට දැන් ඒවට මෙයාට ගෙවන්න ඕනේ නැහැ. එතකොට මේ ස්විච් එකට ගෙවන්න ඕන ප්‍රොසෙසින් ෆීස් ඔන්න අපිට ගෙවන්න ඕන උන්නේ. මොකද ලංකා ක්‍රිය ආයතනයේ ලංකාව ඇතුළේම ස්විච් එකක් දාපු නිසා අපිට පුළුවන් වුණා අර ඩොලර් වලින් අපේ රටින් පිටට ඩොලර් ගෙවන එක නවත්තන්න. ගනුදෙනු කරන්න මිනිසුන්ට හැකියාව ලැබුණා. ඒක ලංකාවේ තියෙන ඕනම ATM එකක. මේ මේ ස්විච් එකට සම්බන්ධ බැංකුවක තියෙන ඕනම ATM එකට කියලා මේ විදිහටම ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට අපි හිතමු ඔයා කියලා එක බැංකුවක account එකක් කරනවා. මේ බැංකුවේ account එක ඇරියොත් ඉස්සර ක්‍රමයට ඒ බැංකුවේ ATM එකකින් විතරයි ගන්න පුළුවන් සල්ලි. වෙනත් බැංකුවක ATM එකෙන් ගන්න කිව්වොත් ඒක හරිම costly වැඩක්. ඒ වගේම ලංකාවෙන් එළියට ඩොලර්ස් යන්න හේතු වෙන වැඩක්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ common ATM switch එක නිසා ලංකාවේ බැංකු ඔක්කොම ඒකට සම්බන්ධයි. ලංකාවේ ඔයාගේ ගින්නුම තියෙන බැංකුවේ ATM එකට ගිහිල්ලා ගන්නවා වගේ වෙනත් ඕනෑම බැංකුවක ATM එකකින් ඔයාට සල්ලි ගන්න පහසුකම තියෙනවා. පහසුකම තියෙනවා. එතකොට ගනුදෙනුකාරට ATM ජාලයකට දැන් පහසුකම් හම්බුණා. ඉස්සර තමන්ගේ බැංකුවේ ATM එකක් හොයාගෙන යන්න ඕනේ කිලෝමීටර් ගාණක් යන්න ඕනේ. දැන් එහෙම ඕනේ නැහැ. ළඟ තියෙන වෙනත් බැංකුව ඕනෑම බැංකුවක ATM එකට යන්න පුළුවන්. මේ ඒ බැංකුව මේ common ATM switch එකට සම්බන්ධයි. ගිහිල්ලා මොකද කරන්නේ? තමන්ගේ ගනුදෙනුව කරන්න පුළුවන්. බැලන්ස් බලන්න පුළුවන්, සල්ලි withdraw කරන්න පුළුවන්. මේ තුල ඔන්න ගනුදෙනුකාරට ලොකු පහසුවක් හම්බුණා. මොකද හම්බෙච්ච පහසුව ලංකාවේ ඕනෑම තැනක තිබෙන්නා වූ මේ common ATM switch එක link වෙච්ච බැංකුවකට ගිහිල්ලා ඔයාට ගනුදෙනු කරන්න හැකියාව ලැබුණා. කොහොමද ඔයා ඒක දැනගන්නේ? මොකද්ද සන්නම්නාමේ මේක ආපු ලංකාපේ. එතකොට දැන් අපි ATM වලින් යනකොට දැන් ඔබ දැකලා නැත්තම් බලා ගන්න. ATM එකක් ගායෙන් යනකොට ගහලා දිනවා ලංකාපේ කියලා. ලංකාපේ කියලා ගහලා දිනවා කියන්නේ ඒ ATM එක මේ ජාලයට සම්බන්ධයි. එහෙනම් ඔයාගේ බැංකුව මොකක් වුණත් මේ ලංකාපේ සන්නම්නාමේ ගහලා තියෙන ඊට තේ දිනව ATM යන්ත්‍රයකට ගිහිල්ලා ඔබට පුළුවන් ඔයාගේ බැංකුවෙන් අවශ්‍ය මුදල් අරගන්න ගිණුමේ ශේෂය පරීක්ෂා කරන්න. දැන් ඔන්න මේක තමයි වෙච්ච වාසිය. හැබැයි මතක තියාගන්න මේ මේක ලෝකලි කරන්න පුළුවන් ලංකාව ඇතුලේ. දැන් බැරි වෙලාවත් UK බැංකුවක් නම් UK වල බැංකුවක් නම් සම්පත් බැංකුව වෙනුවට UK වල බැංකුවක් නම් එයා මේ ලංකාවේ ස්විච් එකට සම්බන්ධ නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම තාමත් අපිට සිද්ධ වෙනවා මේ ඔලංගේ ස්විචස් භාවිතා කරන්න. එතකොට ෆොරින් බැංක් එකේද ATM එකකට ඔයා ගියොත් ආයෙත්ම ඔයා ලන්ඩන් ගියා කියලා ලන්ඩන් ගිහිල්ලා මේ ATM එකකට ගියොත් UK වල තියෙන බැංකුවක එතකොට මේ ලංකා ක්ලියෙකට එන්නේ නැහැ. ඇයි මේවා වෙන්නේ ලෝකලි විතරයි. ලෝකල් ට්‍රාන්සැක්ෂන්ස් තමයි මෙතනින් ගියේ. එතකොට මෙහෙම වෙනත් රටක ATM එකකට ගියොත් ඔන්න එතකොට ඔයාලට සිද්ධ වෙනවා ආපහු අර ඉන්ටර්නැෂනල් පේමන්ට් ඇසෝසියේෂන් එක හයන්. එතකොට මේක හරහා සිද්ධ වුණේ අන්තර්ජාතිකව සිදුවෙන ගනුදෙනු නවත්තන්න බෑ. ඒක කරන්න බෑ අපි. නමුත් ලංකාවේ ඇතුළත සිදුවෙන ගනුදෙනු වලට ඉන්ටර්නැෂනල් පේමන්ට් ඇසෝසියේෂන්ස් වලට ගෙවන්න ඕන ඩොලර්ස් ගෙවන්න තිබූ අවශ්‍යතාවය වියදම අඩු කරන්නට අපිට හැකියාව ලැබුණා. ඔන්න මේක තමයි මේ අපි කතා කරන දේ. රයිට්. ඔන්න ATM එක හරහා වෙච්ච දේ. ලංකාපේ එකේ මට මතකයි නම් දැන් රුපියල් 30ක් වගේ තමයි
අයකිරීම සිදු කරන්නේ. එතකොට ලංකාවේ එකට දැන මේ වෙනකොට ලංකාවේ බැංකු අති විශාල ප්‍රමාණයක් ජොයින් වෙලා තියෙනවා. රයිට්. එතකොට ඒක තමයි කතාව. රයිට්. මෙකැනිසම් එක දැන් ඔබට තේරුණා. දැන් ඔබට මම කියන දේ පැහැදිලි කරගන්නට පහසුයි. දැන් අපි කිව්වා 2013 දී හඳුන්වා දෙන ලදී ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර ආශ්‍රය සඳහා වූ සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණයේ මෙහෙයුම් කටයුතු ලංකා ක්ලියර් ආයතනය මගින් සිදු කරනු ලබයි. මේ සමාජිකත්වයේ දරන බැංකු වලට ඔන්න දැන් ඔයා දන්නවනේ මේක දැන් සමාජිකත්වයේ ගත්තේ නැත්තම් මේ ස්විච් එකට ජොයින් වෙලා නැත්තම් මේ වැඩේ කරන්න බෑ නේ. ඒතර සමාජිකත්වයේ දරන සමාජිකත්වයේ දරන බැංකු වල ගන්දුණු කරුවන්ට තමන්ගේ හර කාඩ් පත කියන්නේ ඩෙබිට් කාඩ් එක එහෙම නැත්නම් ATM කාඩ් පත කියලාත් අපිට කියන්න පුළුවන්. දැන් මම කියන්නේ ATM කාඩ් පත ඩෙබිට් කාඩ් පත කියන්නේ දෙකක්. ATM කාඩ් පත කියන්නේ ATM එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඩෙබිට් කාඩ් එක කියන්නේ ඔයාට වෙළඳ සැල්වල පවා පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ භාණ්ඩ ආසේවා ලබා ගැනීමට. මේක දෙකක්. නමුත් බොහෝ වෙලාවට ලංකාවේ බැංකු නිකුත් කරන්නේ මේ දෙකම එකම කාඩ් එකේ. නේ ATM කාඩ් එකයි හර කාඩ් පත දෙකම එකට තමයි මේ එකම කාඩ් එකේ තියෙන්නේ. එතකොට අපිට මේක හර කාඩ් පතට වඩා අපිට තවත් වචනේ තව ටික හොඳ කරන්න පුළුවන්. මොකද දැන් පුළුවන් ATM කාඩ් පත භාවිතා කරමින් මේ සමාජිකත්වයේ දරන ඕනෑම බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීම, ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම වැනි කටයුතු සිදු කළ හැක. මෙම යාන්ත්‍රණය ලංකා පේනමැති සන්නම් නාමයේ යටතේ 2013 දී හඳුන්වා දෙන ලදී. ඔන්න මේ ධාතු දි මේක හඳුන්වා දීලා ඔන්න මේ වෙනස සිද්ධ කර. මොකක්ද එතකොට මේ මේක හඳුන්වා දුන සන්නම් නාමය ලංකා පේ නැමැති සන්නම් නාමය. දැන් මේකෙන් වෙච්ච වාසි මොනවාද? දැන් ඔයගොල්ලෝ මේ කතාව දැක්කින්න මේක තව ලේසි පහ තේරුම් ගන්න. මේ මගින් ජනතාවට වඩා පහසු වෙන හා කාර්යක්ෂම තම ගනුදෙනු ATM යන්ත්‍ර හරහා සිදු කර ගැනීමට අවස්ථාව ලැබුණි. එහෙම වුණාද? දැන් ඔබට ඉස්සර තිබ්බ තත්ත්වය මොකද්ද? ඔයාගෙම බැංකුවේ ATM එක හොයාගෙන කිලෝමීටර් ගාණක් ඇවිදින්න ඕනේ. එහෙම නැත්නම් වැඩිපුර මුදලක් ගෙවන්න වෙනවා, ටිකක් වැඩි මුදලක්. ඒතර කොස්ට් එක වැඩි. මේ පිරිවැය වැඩි. වෙනත් බැංකුවක ATM එකකින් ගන්න ගියෝ. දැන් මේ ප්‍රශ්නේ විසඳුනා. දැන් ඔයාලට පුළුවන් ළඟම තියෙන ATM එකට යන්න. දැන් රුපියල් 30ක් කියලා කියන්නේ අපිට 3 wheel එක ළඟට යනවටත් වඩා අඩු ගාණක් නේ. ඒතර 3 wheel එක ළඟට යන්නත් අපිට රුපියල් 60ක් 50ක් දැන් යනවා. ඊට වඩා හොඳයි ළඟ තියෙන ATM එකට ගිහිල්ලා ගන්න. ඊටත් වඩා කොස්ට් එක අඩුයි. නේද? ඒක ළඟම තියෙන ATM එකට ගිහිල්ලා වඩ ගන්න පුළුවන්. ඔයාගේ බැංකුව මොකක් වුණා? මේ හැබැයි මේ ලංකාපේ කියන සන්නම් නාමයේ යටතේ මේ 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 common ATM switch එක join වෙලා තියෙනවනේ මේ බැංකුව. හරි. ගනුදෙනු සඳහා යන පිරිවැය අඩු වුණා. මොකද දැන් ඔයාලා ඩොලර් වලින් ලොකු ගාණක් ගෙවන්න ඕනේ නැහැ අන්තර්ජාතික ගෙවීම් ආයතන වලට. ඒ නිසා ලොකු පිරිවැයක් වැය වෙන්නෙත් නැහැ ගනුදෙනු කරුවා. විශාල ATM ජාලයක් නොමැති මූල්‍ය ආයතන වලට පවා තම ගනුදෙනු කරුවන්ට ගිණුම් වලට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීමට හැකියාව ලැබිනි. දැන් අපි හිතමු ඔයා බැංකුවක් හරි මූල්‍ය ආයතනයක් ඔයාට මේ ලොකු ATM ජාලයක් නැහැ. අපි හිතමු ATM පහක් අයක් තමයි තියෙන්නේ. දැන් ATM පහක් අයක් තිබුණට ඔයා මේ ජාලයට ජොයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔන්න මේ ජාලයේ ඕනම ATM එකකින් ගනුදෙනු කරුට ගනුදෙනු කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. එතකොට මොන්න මේ උඩා ATM ජාලයක් තියෙන අයටත් මේකට ජොයින් වුණාම තමන්ගේ ගනුදෙනු කරුවාට වඩා හොඳ සේවයක් සපයන්නට පුළුවන්. මොකද ගනුදෙනු කරුට තමන්ගේ ගිණුමට ප්‍රවේශ වෙන්න පුළුවන් ATM විශාල ප්‍රමාණයක් ජාලය තුල පවතින නිසා. එතකොට අපි කියනවා ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර හරහා වූ හරි. එතකොට අපි ඔන්න කතා කරා ඒක පිළිබඳව. ඊළඟට කියනවා ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර සඳහා හවුල් යන්ත්‍රයක් මගින් ඕනෑම සමාජික බැංකුවට කාඩ්පත් කළමනාකරණ පද්ධති පහසුකම් සහ ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර මංගතෝ ගනුදෙනු මංගතෝ සිදු කිරීම පහසුකම් සලසයි. එක් එක් බැංකු හෝ මූල්‍ය ආයතන විසින් තමන්ට අනන්‍ය වූ ස්වයංක්‍රීය ටෙල යන්ත්‍ර යාන්ත්‍රණය පවත්වාගෙන යෑමට අවශ්‍යතාවේ ඉවත් කරනු ලබයි. මේකත් එක්ක අපි බලමු ගෙවීම් හා පියවීම් පද්ධති සඳහා වන නෛතික රාම 2005 අංක 28 දරන ගෙවීම හා බේරුම් කිරීමේ පද්ධති පනත මගින් ගෙවීම් සහ පියවීම් පද්ධති නිෂ්කාශනය sorry ගෙවීම පියවීම පද්ධති ගෙවීම හා පනත මගින් ගෙවීම් නිෂ්කාශන සහ පියවීම් පද්ධති
නියාමනය අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම සහ ඒ වගේම මූල්‍ය සේවා සපයන්නන් නියාමනය කිරීම සහ විද්‍යුත් මාධ්‍යෙන් චෙක්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධි විධාන සැලසීම සිදු කරනවා. එතකොට මේ ගෙවීම හා පියවීම පද්ධතිය සම්බන්ධයෙන් තිබෙනා වූ ප්‍රධානතම පනත ලෙස අපි හඳුනාගන්නේ 2005 අංක 28 දරන ගෙවීම හා බේරුම් කිරීමේ පද්ධති පනත. එතකොට බැංකු කරුවෙක් හැටියට ඔබට මේ පනත ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මොකද දිනපතා ඔබ මේ ගෙවීම හා පියවීම කටයුතු හා සම්බන්ධ වෙනවා ගනුදෙනු කරුවන්ගේ අවස්ථා මත. ඉහත පනත යටතේ නිකුත් කරන ලද 2003 අංක කදාරණ ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම්පත් සඳහා වෙන නියෝග මගින් ගෙවීම් කාඩ්පත් නිකුත් කරන්නන් ගෙවීම් කාඩ්පත් පිළිබඳ මූල්‍ය අත්පත් කරුවන් ගනුදෙනු කරුවන්ගේ ගිණුම් පදනම් කරගත් ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම්පත්ති ක්‍රියාකරුවන් සහ ජංගම දුරකථන පදනම් කරගත් විද්‍යුත් මුදල් පද්ධති ක්‍රියාකරුවන් නියාමනය කිරීම සිදු කරයි. ඉතින් මේ තියෙන්නේ මේ ඇක්ට් එක Payment and Settlement System Act number 28 of 2005. මේක තමයි මේ ගෙවීම හා පියවීම හා සම්බන්ධව තිබෙනා වූ ප්‍රධානතම පනත. දැන් මේ බලමු ඔන්න අරමුණු තියෙන පනතේ මේ පනතේ අරමුණු වන්නේ ගෙවීම් නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ පද්ධති විධිමත් කිරීම අධීක්ෂණය සහ සමීක්ෂණය සඳහා විධිවිධාන සැලසීම. දෙවැනි එක ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන සුරකුම්පත් ගිණුම් වල සුරකම් සුරකුම්පත් නියාදනය සඳහා විධිවිධාන සැලසීම. තුන්වැනි එක මූල්‍ය සේවා සැපයුම් කරුවන් විධිමත් කිරීම අධීක්ෂණය සමීක්ෂණය සඳහා විධිවිධාන සැලසීම. හතරවැනි එක විද්‍යුත් ක්‍රමයෙන් චෙක්පත් ඉදිරිපත් කිරීම සඳහා විධිවිධාන සැලසීම. ඔන්න මේ පනතේ ප්‍රධාන අරමුණු. රයිට්. දැන් මේකත් එක්ක අපි කතා කරන්න පුළුවන් ගෙවීම් සහ පියවීම් පද්ධතිය පිළිබඳව මහා බැංකුවේ භූමිකාව. ඒතොර ගෙවීම් හා පියවීම් පද්ධතියේ ආරක්ෂාව, ස්ථාවර බව, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මහා බැංකුවේ වගකීමක් වෙනවා. ඒතොර ඇයි මේකට හේතුව මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය තමයි අපි මුලින් කතා කළා වගේ ආර්ථිකය තුල ගනුදෙනු වඩා කාර්යක්ෂමව සිදු කරමින් ආර්ථික වර්ධනයට පිටුවහලක් ලබා දෙන ප්‍රධානතම පද්ධතිය. එතකොට මේ ගෙවීම් හා පියවීම් පද්ධතිය ආරක්ෂාව ස්ථාවර බව හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම ආර්ථිකයේ සංවර්ධනයේ ස්ථායීතාවයේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයේ යනාදී මේ සියලු කටයුතු ඒ කියන්නේ මූල්‍ය අතරමැදිකරණය යනාදී සියලු කටයුතු සඳහා ප්‍රධාන පදනමක් වෙනවා. එහෙමනම් මේ ගෙවීම් පද්ධතිය ජනතාවට ඉතාමත් වැදගත් මූල්‍ය පද්ධතියට ඉතාමත් වැදගත් මූල්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අතිශයින් වැදගත් ස්ථායීතාවය සඳහා අතිශයින් වැදගත් ඒ නිසා මෙය ප්‍රධාන වශයෙන් නියාමනය මහා බැංකුවේ වගකීමක් හැටියට පවතී. මේ පද්ධතිය ආරක්ෂාව තහවුරු කරන්න මේ පද්ධතිය ස්ථාවර බව තහවුරු කරන්න ඒ වගේම මේක නිරන්තරයෙන් දියුණු කරන්න මහා බැංකුව කටයුතු කරනවා. ගෙවීම හා නිෂ්කාශන හා පියවීම පද්ධති නියාමනය සුපරීක්ෂණය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රට පුරා ඇති ගෙවීම් හා පියවීම් පද්ධති නියාමනය සහ අධීක්ෂණය සඳහා ප්‍රමිතීන් ස්ටෑන්ඩඩ්ස් ස්ථාපනය කිරීම වැනි කටයුතු මේවා කරන්න ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට බලය පැවරෙනවා. ඒක වාණිජ බැංකුවලට ප්‍රාථමික වෙළඳුන්ට ගෙවීම් හා පියවීම් කටයුතු කරන්නත් ශ්‍රී ලංකා මහා බැංකුව වගකීම දරනවා. දැන් ඊළඟට මහා බැංකුව මේ ගෙවීම් හා පියවීම් පද්ධතියේ ස්මූත් එහෙම නැත්නම් සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කරන්නට බැංකුකරුවන්ගේ බැංකුව ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ලංකා සෙටල් පද්ධතියේ හවුල්කරුවන්ගේ පියවීම් ගිණුම් හවුල්කරුවන්ට පියවීම් ගිණුම් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම සුළු පරිමාණ ගෙවීම් පද්ධතිවල මනා ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සහ සුළු පරිමාණ ගෙවීම් පද්ධති නිෂ්කාශන සඳහා පහසුකම් සැපවීමට මහා බැංකුව වගකීම දරනවා. ඒ වගේම මේවායේ ගාස්තු සම්බන්ධයෙන් මහා බැංකුව මැදිහත් වෙනවා. ඒතර පාරිභෝගිකයාගෙන් අය කරගත හැකි උපරිම ගාස්තු සහ රෙගුලාසි ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරනවා.
श्री लंका महाबैंक प्रधानतम अरमुना गेवीम सिधुकिरी जनता वियदम गास्तु अवव प्रमाण तबागन इतोट एवागेम विद्युत क्रमेण गेवीम किरी नॉन कैश मतलब कैश नोवन मुदाल नोवन गेवीम सदा मुदाल नोवन गेवीम आंसेत विद्युत गेवीम सदा विद्युत क्रम वेदन भाविता किरीम सदा अडु गास्तु स्ट्रक्चर का ये बात अड़ूगास्तु यात्रते ऐसे दुकराने टे महाबैंको निरंतरेन उत्साह करना ये तो ला गास्तु अड़ू करला विद्युत गेवीम क्रम वड़ा प्रचलित करीब टो उनके आरमुना पावतेरो तो जंगम दिन दुर्गातन आश्रित गेवीम पाद्धति गेवीम कार्ड पाद आश्रित गेवीम पाद्धति मेवाए सेवा सेवियम कार्यो को लेसा व्यापार काटे दुकराने टे बालपत्र लबादी मत महाबैंको विसिन सिद्ध करना इलागट गेवीम पियवीम पद्धति निरंतर वर्धने सदा कटयतु किरीम महाबैंक वगकीम इवागेम मे पद्धति स्थायिता पावत्वा गैनीम महाबैंक वगकीम पेनवा महाबैंक भूमिकाव मे गेवीम पियवीम पद्धति संबंधे दैन अभी खताकर्मी मूल्य अटिदार पहासुकम गैन मेके अभी फलवेनी प्रधानतम मेके खताकर गेवीम पियवीम पद्धति ඊළඟට මේ මුල් යටිතල පහසුකම් යටදී අපිට කතා කරන්න තියෙනවා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිළිබඳව. එතකොට මේ 1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිහිට වුණා. මේ කියන්නේ අපි මේ ඔබට වඩා මේක පැහැදිලි වෙනවා සහ මේ මතක ඉන්න ක්‍රිබ් එක කියලා කිව්වම නේ. අපි කියනවා ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් ब्यूरो क्रेडिट इनफॉरमेशन ब्यूरो क्रिप बैग तो रे मैं इधर हमसे आउनु है अंक दहाड़ दारने श्रीलंका नायतोर तोर कार्यांश पांते आते तबे मेरे पीठ वाले तो रे खाओ तो मैं के हिमिका आरित्य दारने मैं के हिमिका आरित्य वैदिकोट सक दारने श्रीलंका महाबैंक ये वाके मैं के आई थी दारनवा लियापदिंची वाणिज्य बैंक लियापदिंची विशेषित बैंक लियापदिंची मूल्य सह लीसिन समागम मे सियाल एकत्वेला तबे मे ही आई थी दारने मे हिमिका आरित्य दारने श्रीलंका महाबैंक लियापदी वाणिज्य बैंक लियापदी विशेषित बैंक लियापदी मूल्य सहलीसी समागम मेसियाल इकतुला मे पावत्वागनिया मे ऐतिह धर्मी मे सद मे मे पावत्वागनिया सद उपकारी तो मेघदीन वेदगात्मतमय बैंक मूल्यायतन गणनुकार नय दिन को गण तीरन निवर दिव ආ කාර්යක්ෂම ගැනීමට අවශ්‍ය තොරතුරු නිසි කලට සපයා දීම. ତର මෙහෙම සපයා දීම තුල ආර්ථිකයේ හැම අංශයකටම පහසුවෙන් ණය ගලා යාමට අවස්ථාව සැලසීම ණය තොරතුරු කාර්යාංශය මගින් බලාපොරොත්තු වෙනවා. දැන් අපි දන්නවා ගනුදෙනුකරු අපි ගාවට ඇවිල්ලා ඇප්ලිකේෂන්ස් දානවා ණය ඉල්ලලා. දැන් මෙහෙම ණය ඉල්ලලා දාපුවම මේ ගනුදෙනුකරුවාගේ ණය ඉතිහාසය ක්‍රෙඩිට් හිස්ටරි එක මෙයා වෙන කොයි මොන බැංකුවලද ණය ආරන් තියෙන්නේ කොච්චර ණය ආරන් තියෙනවද රයිට් මෙයා කලින් ගත්ත ණය වෙලාවට ගෙවලා තියෙනවද රයිට් මේ දේවල් අපිට බලන්න පුළුවන් නම් මේ ණයකරු ණය ඉල්ලුම් කරු ගැන හොඳ අවබෝධයක් අපිට ගන්න පුළුවන් නේ ඒක කවුරු හරි ඇවිල්ලා ඔයාගෙන් ණයක් ඉල්ලුවොත් වාට බලන්න පුළුවන් නම් මෙයා දැනට තව කොච්චර ණය වෙලා තියෙනවද කී දිනෙකට ණය වෙලා තියෙනවද රයිට් ඊළඟට වාට බලන්න පුළුවන් නම් මෙයා කලින් ගත්ත ණය අනික් අයට හරියට වෙලාවට ගෙවනවද එතකොට ඔයාලා ණය දෙන තීරණය ගන්න හරි පහසුයි නේ. එතකොට මේ පුද්ගලයා වැඩි හැමෝගෙම ණය අරගෙන නැත්තම් මෙයාගේ ඉන්කම් එකට සාපේක්ෂව මෙයා ආරන් දෙන ණය ප්‍රමාණය හරි පොඩි නම් මෙයා හැමෝටම වෙලාවට සල්ලි ගෙවලා දිනවා නම් කලින් right? ඔන්න ඔයා දන්නවා මෙයා හොඳ හිස්ටරියක් තියෙන කෙනෙක්. හොඳ ඉතිහාසයක් තියෙන කෙනෙක්. එහෙනම් බය නැතුව සල්ලි දෙන්න පුළුවන්. හැබැයි ඔයාට කොහෙන් හරි තොරතුරු ලැබෙනවා නම් මෙයා හැමෝගෙම ණය අරගෙන හැමෝටම ගෙවන්නේ පරක්කු වෙලා සමහරක් කියලා ගෙවන්නෙත් නැහැ. right? ඊළඟට මෙයාගේ ණය ප්‍රමාණය මෙයාගේ ආදායම සාපේක්ෂව ගොඩාක් වැඩි. දැන් මේ තොරතුරු ටික ආවොත් ඔයා මොකද කරන්නේ? ඔයා ආයි ණය දෙන්න යන්නේ නැහැ. right? ତେଣୁ මේ විදිහට ණය කරුවෙක්ගේ තොරතුරු ඔබට ලැබුණොත් ඔබට ණය දීම හෝ නොදීම පිළිබඳ තීරණය ගැනීම වඩා පහසු වෙනවා. මේ තුල ඔබට පුළුවන් වෙනවා අවදානම් දරමින් ණය දීමට හැබැයි ඒ දරණ අවදානම ගැන ඔබට හොඳ තක්සේරුවක් ගන්න පුළුවන් නේද එතකොට මේ ණය තොරතුරු සැපයීම තුල
ණය තීරණ ගැනීම වඩා පහසුවෙන් සිදු කරන්න පුළුවන් වෙනවා ඒ වගේම ගන්දුණු කරුවා වඩා පහසුවෙන් හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා ඒ වගේම දැන් මෙහෙම සිස්ටම් එකක් තියෙනකොට ණය ගන්න අය පොඩ්ඩක් වගකීමෙන් ණය ගැනීම සහ ගෙවීම සිදු කරනවා එයි තමන් කොහේ හරි තැනකට ණය ගෙවන්න නැතුව හොර වැඩක් කරොත් ආයි ණය ගන්න වෙන්නේ නැහැ එයි ක්‍රිබ් එකෙන් රිපෝට් එක කෝල් කරපු ගමන් පේනවා ආ මෙයා මේ හොඳ පුද්ගලයෙක් නෙමෙයි කලින් ණය අරන් ගෙවන්න නැතුව පැහැර හැරපු පුද්ගලෙක් එහෙමනම් ඒ වාගේ වංචාකාරී අදහස් තියෙන ඕ සොරෙක් කියලා හැවටුනොත් බැංකු වහාම දැන් ණය දෙන එක නවත්තන ඒ වගේම බැංකු දැක්කොත් එහෙම මෙයාගේ වගකීම් හොඳටම වැඩි ආදායමට සාපේක්ෂව බැංකු වන්න ණය දෙන එක නවත්ත. එතකොට මේ ණය ගන්න කෙනා පොඩ්ඩක් වගකීමක් දරනවා ණය හරියට ගෙව්වේ නැත්නම් මගේ හිස්ට්‍රිය නරක් වෙනවා. එතකොට මට ආයි ණය ගන්න ගියාම ගැටලු ඇති වෙනවා. ඒ නිසා මම ණය හරියට ගෙවන්න ඕනේ. ණය නොගෙවා පැහැර හැරියොත් මගේ රෙකෝඩ් එක මගේ ඒ වැරදි ක්‍රියාව දත්ත වාර්තා හැටියට පවතිනවා ඒ නිසා මට ආයි කවදාවත් නැක් ගන්න වෙන්නේ නැහැ කියන බිය තුල ඇති වෙන වගකීම මත ඔහු ණය නිසි පරිදි ගෙවන්නට පෙළඹීම වැඩි. දැන් අපි දකිනවා සමහරක් වෙලාවට ගියාම කස්ටමර්ස්ලා එනවා සමහරක් කර ගෙවන්න නැතුව ඉන්න කස්ටමර්ස්ලා. මාස ගාණක් අපිට හොයා ගන්නවත් බැහැ. ඊට පස්සේ බැංකුව හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා කියනවා මේ මගේ ක්‍රිබ් එකේ රෙකෝඩ් එකක් තියෙනවා මට මේ ක්‍රියේ කරගන්න ඕනේ මට කියන්න මං ගෙවන්න. ඉතින් අපි ගෙවුවාට පස්සේ ගෙවලා ඊට පස්සේ ඔන්න මෙහෙම ගෙව්වා කියලා ලියුමක් අරන් යනවා. ඇයි ඒ වෙන කොහෙන් හරි ණයක් ගන්න ගියාම ඒක ප්‍රතික්ෂේප වෙලා. එහෙම නැත්නම් කියලා මේ ඔයා ක්‍රිබ් එකේ මෙහෙම ගෙවලා නැහැ. මේ ණය දෙන්නේ කොහොමද කියලා අහලා. ඔන්න ඔන්න ඇවිල්ලා. එතකොට මේ යන අදවිශේෂ මේක හොර වැඩක් කරොත් මේකෙන් ඔන්න ට්‍රැක් වෙනවා. ඉතින් මේක බැංකු ක්‍රමයේ ආරක්ෂාවටත් හොඳයි. ගනුදෙනු කරුවාව ඩිසිප්ලින් කරන්න. ගනුදෙනු කරුවාගේ විනය ආරක්ෂා කිරීමටත් වැදගත් වෙනවා. දැන් මේ ක්‍රිබ් එකෙන් තග්ගාලා ইনফরমේෂන් ගන්න පුළුවන් නම් ගනුදෙනු කරුවේ පිළිබඳව ඔයාට තීරණ ගැනීමත් ඉතාමත් පහසුයි. ඒ නිසා ණය අනුමත කිරීමට යන කාලය, පිරිවැය, මහන්සිය මේ මෙයාගේ විස්තර හොයන්න යන මහන්සිය මේ ඔක්කොම අඩු කර ගන්න පුළුවන්. ඒවා තග්ගා තොරතුරු ටික එනවා. නැත්තම් ඔයාට සිද්ධ වෙනවා මෙයා ගැන හොයන්නනේ ෆීල්ඩ් එකට ගිහිල්ලා අනික් මිනිස්සුන්ගෙන් අහලා කෝල් කරගෙන මෙයා ගැන හොයන්න වෙනවා. දැන් ඒක ඕනේ නැහැ. මේ වට ඔක්කොම රෙකෝඩ්ස් ගන්න පුළුවන් ට්‍රිප් එක හරහා. ණය ගැනුම් කරුවන් අතර ණය ගෙවීමට විනයක් ඇති කිරීමට සහ අනවශ්‍ය ලෙස විශාල ණය බරක් ඇති ණය ගනුදෙනු කරුවන් බිහිම වැළැක්වීමට මේ උපකාරී වෙනවා. දැන් ණය ඕනාට වඩා ගත්තොත් ඒකත් හොඳ නෑනේ. දැන් ඔබට ගෙවන්න පුළුවන් ගන්නට තමයි ගන්න ඕනේ. එතකොට ඔබට ක්‍රිබ් එක බලපුවම වෙනවා මෙයා කලින් ණය ගත්ත දැන් මෙයාට දෙන ණය දැනට. එතකොට මෙහෙම ණය ගොඩාක් තියෙන කෙනෙකුට තවත් ණය දෙන්න යන්නේ නෑ ඔයා. එතකොට එහෙම වුණොත් එහෙම විශාල ණය බරක් ඇති ගනුදෙනු කරුවෙක් බිහි වෙනවා. ඒ කියන්නේ එයා හරි අවදානම්කාරී. ඕනෑම වෙලාවක ඩිෆෝල් කරන්න පුළුවන්. නොගෙවා පැහැර හරින්න පුළුවන්. ඉතින් එවැනි අවදානම් වැළැක්වීමට ඔබට හැකි වෙන ඒ තුර මූල්‍ය ආයතනයත් ආරක්ෂා වෙනවා. ගනුදෙනු කරුත් ආරක්ෂා වෙනවා. මොකද ඔහු තවන්න බැරි දේවල් කරන්න යන්නේ නැහැ. පුළුවන් ප්‍රමාණයට තමයි එතකොට ඔහුටත් ණය ගන්න වෙන්නේ. ඒ තුල ගනුදෙනු කරුත් ආරක්ෂා වෙනවා. ඒතර මේකේ අවසාන වශයෙන් මේ සියලු කරුණු තුල වඩා හොඳ ණය සංස්කෘතියක් ඇති කිරීමට සහ වඩා ස්ථාවර මූල්‍ය පද්ධතියක් ඇති කරන්න හැකියාව ලැබෙනවා. එතන මතක තියාගන්න මූල්‍ය ආයතන ණය දෙන්නේ තමන්ගේ පෞද්ගලික ධනයෙන් නෙමෙයි. මූල්‍ය ආයතන ණය දෙන්නේ තැන්පතු රැස් කිරීම හරහා ලැබෙනා වූ අරමුදල් භාවිතා කරලා. එතකොට මේ මූල්‍ය ආයතන අපි කලින් කතා කරා වැරදියට ණය දුන්නොත් ඒ වගේම සොරුන්ට වංචාකරුවන්ට විනයක් නැති පුද්ගලයන්ට ණය දුන්නොත් ඒ හරහා ඔවුන්ගේ අක්‍රීය ණය ප්‍රතිශතය වැඩි වෙලා ඒ තුල පාඩු සිදු වෙනකොට ඔන්න තැන්පත් කරුවන්ට නැවත මුදල් ගෙවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් බැංකු ක්‍රමයට හොඳ නැහැ. ඉතින් බැංකු ක්‍රමයේ ස්ථාවරත්වයට ඒ බලපාන. බැංකුවක ස්ථාවරත්වයට ඒ බලපාන. ඒ නිසා ණය දීමේදී ඔබ වඩා විචක්ෂණශීලී ලෙස ණය දිය යුතුයි. මොකද ඔබ තැන්පත් කරුවන්ගේ ධනය තමයි ණය ලෙස දෙන්නේ. ඒ ඒ සිදු කරන්න. එහෙම විචක්ෂණශීලීව ණය දෙන්න උපකාරයක් තමයි ණයතරතුරු කාර්යාංශය මගින් වාර්තා සපයල කරන්නේ. ඒ වගේම ණය ගන්න පුද්ගලයන්ට ණය ගෙවීම පිළිබඳ විනයක් ඇති කරලා මේ මූල්‍ය ආයතන වලට ඇති විය හැකි බලපෑම් අස්ථාවර භාවයක් ඇති වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා
මේවා වැළැක්වීමත් මේ දත්ත වාර්තා රැස් කිරීම තුළ සිද්ධ වෙනවා. ତେଣୁ මොනවාද මේ ණය තොරතුරු කාර්යාංශයේ කාර්යයන්? ණයකරුවන්ගේ ණය පිළිබඳව තොරතුරු රැස් කිරීම සහ ගොනුගත කිරීම. එතකොට මේගොල්ලෝ හැම බැංකුවකින්ම මාසෙ මාසයේ යම් කිසි දවසක විශේෂයෙන්ම සාමාන්‍යයෙන් සති දෙවනි සතියෙන් පස්සේ ලබා ගන්නවා අප්ඩේට් කරන්න ෆයිල් එකක්. මෙතන මේ ෆයිල් එකේ ඔවුන් ලබා ගන්නවා දුන් ණය ප්‍රමාණය, ණය දුන් දිනය, දැන් තියෙන බැලන්ස් එක යන ආදී වශයෙන් ණයකරුගේ තොරතුරු ඔවුන් ලබා ගන්නවා. ඒ තොරතුරු ඔවුන් අප්ඩේට් කරනවා. එතන ගනුදෙනුකරුවන්ගේ ණය පිළිබඳ රැස් කර තොරතුරු වාර්තා ස්වරූපයෙන් සමාජිකත්වයේ දරන බැංකු හා මූල්‍ය ආයතන ඉල්ලා සිටිවිලි ලබා දෙනවා. එතකොට මේ තොරතුරු රැස් කරලා මේගොල්ලෝ ඩේටාබේස් එක තියා ගන්නවා. එතකොට යම් කිසි මූල්‍ය ආයතනයකට ණයක් ඉල්ලුම් කිරීම නිසා හෝ ජංගම ගිණුමක් අරින්න ඇවිල්ලා යන ආදී විශේෂ යම් කිසි කාර්යයක් තුළ මේ මූල්‍ය ආයතනයට ඕන නම් අදාළ ගනුදෙනුකරු පිළිබඳව තොරතුරු හොයා ගන්න මේගොල්ලෝ ක්‍රිබ් එකට රික්වෙස්ට් එකක් යවනවා මට එවන්න කියලා මෙයාගේ වාර්තා. එතකොට මොකද කරන්නේ ක්‍රිබ් එකෙන් ඔන්න ඒ අදාළ ගනුදෙනුකරුගේ රැස් කළ තොරතුරු වාර්තාවක් ස්වරූපයෙන් ක්‍රිබ් රිපෝට් එකක් ඇරිට වාර්තාවක් ස්වරූපයෙන් සමාජිකත්වයේ දරන බැංකුවට මූල්‍ය ආයතනයට ලබා දෙනවා. මේ වාර්තාව තමයි භාවිතා කරන්නේ ඇනලයිස් කරන්න. ඒ වගේම ණය ශ්‍රේණිගත කිරීමේ කාර්යය බාර ගැනීම සහ එම ණය ශ්‍රේණිගත කිරීම ඉල්ලා සිටින යම් දේශීය හෝ විදේශීය නියෝජිත ආයතනට හෝ යම් තැනැත්තෙකුට එම ණය ශ්‍රේණිගත කිරීම ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ ණය දෙන ආයතන සහ ණය ප්‍රදානය කරන ආයතනවල ඉල්ලීම මත පුද්ගලයන් පිළිබඳව ණය ලකුණු සැපයීම. දැන් මේක මේ ඉතාමත් මෑත කාලයේදී තමයි ක්‍රිබ් එක විසින් ඉදිරිපත් කරේ ක්‍රෙඩිට් ස්කෝරින්. ක්‍රෙඩිට් ස්කෝරින් නේ. එතන මේ ක්‍රෙඩිට් ස්කෝරින් වෙනත් රටවල් වල දක්වන්න ලැබෙනවා. එතන වෙනත් රටවල් වල යම් කිසි පේමන්ට් එකක් වෙලාවට කරලා කරන්න නැතුව ඉන්න මිනිස්සු බයයි. ඇයි? තමන්ගේ ක්‍රෙඩිට් ස්කෝර් එක වෙනස් වෙනවායි. එතකොට ගෙවීමක් පැහැරෑරියොත් පරක්කු වෙලා ගෙවීම කරොත් ඔන්න ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එකට බලපානවා. ඒ නිසා මිනිස්සු හරි බයයි. ගමන්ගේ ක්‍රෙඩිට් ස්කෝර් එක හොඳ තැනක තියාගත්තොත් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ණය ගන්න පහසුයි. එහෙම නැති වුණොත් ණය ගන්න අපහසුයි. දැන් මේ කන්සෙප්ට් එක ලංකාව තුලත් ක්‍රියාත්මක වීමට පටන් ගත්තා. ඒක දැන් අපිට අපි වෙනුවෙන් ක්‍රෙඩිට් ස්කෝර් එකක් ට්‍රිප් එකට හදන්න පුළුවන්. හදලා කියන්න පුළුවන් ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක මෙච්චරයි. ඒකට ඒක ඉහළ ස්කෝර් එකක් නම් ඔන්න අපිට ණය ගන්න පහසුයි. එතන ගිහිල්ලා අපිට තාමත් ආඩම්බරෙන් කියන්න පුළුවන් මගේ ක්‍රෙඩිට් ස්කෝර් එක හොඳ ස්කෝර් එකක් තියෙනවා. මට ඒ නිසා ණය දෙන්න. ක්‍රෙඩිට් ස්කෝර් එක අවුල් වුණොත් ඔන්න ඔබට අමාරුයි ණය ගන්න. ඉතින් මේ විදිහට ක්‍රෙඩිට් ස්කෝරින් සිස්ටම් එකක් ක්‍රිබ් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් විවිධ වැලියු ඇඩඩ් සර්විසස් ඕන් ලබා දීම සිදු කරනවා. right ඒ ක්‍රෙඩිට් ইনফরমේෂන් බියුරෝ එක සම්බන්ධයෙන් මේ පිළිබඳව වැඩි දුරතරතුර ඔබට ක්‍රෙඩිට් ইনফরমේෂන් බියුරෝ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. ඔබ ඒක ගිහිල්ලා අධ්‍යයනය කරන්න. මොකද බැංකු කරුවෙකුට අතිශයින්ම වැදගත් වෙන්නා වූ දෙයක්. මේ පිළිබඳව අධ්‍යයනය කරන්න ක්‍රෙඩිට් ස්කෝරින් ඉන්ට්‍රොඩියුස් කරපු ක්‍රෙඩිට් ස්කෝරින් සම්බන්ධ තිබෙන්නා වූ ආටිකල්ස් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. මොකද මේක නව දෙයක් නිසා මේ හරහා යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඒමට තියෙන අවස්ථාව වැඩි. right දැන් අපි ලංකාවේ ගෙවීම් පිළිබඳව බැලුවොත් ලංකාවේ ගෙවීම් සිදුවෙන ප්‍රධාන ආකාර දෙකක් අපිට හඳුන්වා ගන්නට පුළුවන්. පළවෙනි ආකාරයට අපිට කියන්න පුළුවන් මුදල් ගෙවීම්. කියන්නේ මුදල් හැටියට මිනිස්සු ගෙවනවා කෑෂ්. දෙවෙනි ක්‍රමය අපිට හඳුනා ගන්න පුළුවන් මුදල් නොවන ගෙවීම්. non cash payments. එතකොට cash payments අපි දන්නවා මුදල් currency කාසි හා නෝට්ට වලින් කරන ගෙවීම්. ඊළඟට අපිට ලංකාවේ හඳුනා ගන්න පුළුවන් non cash payments මුදල් නොවන ගෙවීම්. මුදල් නොවන ගෙවීමුත් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොළ මත පදනම් වූ paper based එහෙම නැත්නම් විද්‍යුත් ක්‍රමවේදයන්. ලේඛන මත පදනම් වූ සහ විද්‍යුත් ක්‍රමවේදයන් මත පදනම් වූ ගෙවීම්. ඒතර ලේඛන මත පදනම් වූ ගෙවීම් යටතේ අපිට තියෙන ප්‍රධානතම ගෙවීම් ක්‍රමවේදයක් එහෙම නැත්නම් උපකරණයක් තමයි චෙක් කියන එක. checks ඉලෙක්ට්‍රොනික එහෙම නැත්නම් විද්‍යුත් ගෙවීම් යටතේ ගත්තම ඔන්න අපිට එනවා අපි කතා කරපු යම් යම් දේවල් RTGS slips SEFT payment cards internet based payment merchant mechanisms mobile applications මේ ආදී කතා කරන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද මේක සිද්ධ වෙන්නේ. ඒතර ගෙවීම් උපකරණ ගත්තම මුදල් තියෙනවා මුදල් නොවන ගෙවීම් තියෙනවා right. ඒතර මුදල් නොවන ගෙවීම් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් ලේඛන මත පදනම් උපකරණ
ඊළඟට විද්‍යුත් ක්‍රම මත පදනම් වූ උපකරණ तो मुदाल गेवी क्या मुखाद अब क्या मुदाल नीति पानु श्रीलंका मुदाल निकुत अधिकारी बाले महाबैंको सत्वेन महाबैंको विशी अधिकारी बाले पाचिकरला नोट निकुत करोट मे काशिया नोट बाबी महाजनताव गंधुन कर महाजनताव के याम किसी सेव्या ඔබාන ලබා ගැනීමේදී ගෙවීම් සිදු කිරීම මුදලින් එහෙමද කාසියා නෝට්ටු මගින් සිදු කරොත් අපි කියන්නේ මුදල් ගෙවීම් කියලා ඈ එතකොට ලංකාවේ වඩාත්ම ප්‍රචලිතම බහුතරයක් පාවිච්චි කරන ක්‍රමවේදය තමයි මේක يعني කාසියා නෝට්ටු භාවිතා කිරීම කරමින් තමන්ගේ එදිනෙදා ගෙවීම් සිදු කිරීම එතකොට ලංකාවේ වඩා ප්‍රචලිතම ගෙවීම් මාධ්‍ය මුදල් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. අපි මේකේ දත්ත වාර්තා බැලුවොත් අපිට පේනවා currency in circulation 2020 වන විට right මහජනයා සතුව තිබූ මුදල් ප්‍රමාණය 567,970 මිලියන බැංකු සතුව 237,220 මිලියන right එතකොට මේ නෝට්ටු අනුව සහ ඒ මුදල් ඩිනොමිනේෂන් එක අනුව කොහොමද තියෙන්නේ කියලත් අපිට බලා ගන්නට පුළුවන් ඒ සඳහා තියෙන දත්ත තමයි මේ ඔබට පෙන්වන්නේ ඊළඟට බැංකු සතු සහ මහජනතාව සතු මුදල් ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන් වෙනවා मुदाल हरुणमे मुदाल तामत लंकावे वडात्म प्रचलितम गेवीम मे मुदाल हरुणम इला मुदाल नोवन गेवी मुदाल नोवन गेवीम प्रधानतम लेखन पत पदनामु गेवीम ये लेखन मत पदनामु गेवीम अर्थ अभी हंधुना प्रधानतम गेवीम उपकरण तम चेक्पत भावित බහණ්ඩා සේවා සඳහා ගෙවීම පහසු වෙනවා. ඒ ගෙවීම සිදු කර බවට ලිඛිත සාක්ෂිය. දැන් මුදල් ගෙවුවොත් මුදලින් අපි චෙක්පත් වලට ආපුවම තියෙන වාසිය මොකද්ද? පළවෙනි එක තමයි දැන් මුදල් එහෙට මෙහෙට අරන් යන්න තියෙන අපහසු අපිට නැති වෙනවානේ. ඒක ඒ වෙනකොට අපිට මුදල් ටික ජංගම ගිණුමේ තැම්පත් කරලා අපිට පුළුවන් ජංගම ගිණුමේ ගිණුම් හිමියෙකුට චෙක්පතක් ලබා ගන්න බැංකුවෙන්. ඊට පස්සේ मुदाल टीक जंगम गिनपत अरगन एंड पुल तो चेकपत आरक्षाकारी होरकांकरियल सैन करती फस्ट स्टॉप कर मेक आरक्षा बैठी सली अरंग वाड़ा सली अरंगी थी सिक्यूरिटी गार्डन एंड आरक्षा बैठी आरक्षा वाणी එතකොට මේ චෙක්පත් භාවිතය තුළ භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම වඩා ආරක්ෂාකාරී වෙනවා ඒ වගේම වඩා පහසුයි කෑෂ් අරගෙන යනවා වගේ ගොඩාක් අරන් යනවා මේ පොඩි චෙක් පොත අරන් ගියා ඔබට මිලියන ගානක ගෙවීමක් සිදු කරන්න පුළුවන් චෙක්පතේ තමන්ට අවශ්‍ය වෙලාවට ටක් ගාලා ගෙවන්න පුළුවන් ඒ වගේම තමන්ට ජංගම ගිණුමේ ඕවර්ඩ්‍රාෆ්ට් එකක් අයිරාවක් පර්මනන්ට් ඕවර්ඩ්‍රාෆ්ට් එකක් තියෙනවනම් සමහරක් විට ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් උනත් ලියන්න පුළුවන් मेयनादि वशेन मे पहसुन क्रम्यक्तमेक देवनी प्रधानम वास्य तमय मुदाल गेवो तपिट मुदाल गेव लिखित साक्षी अक्ने ल्यूम सैन कर मेके प्रश्न अक्ने चेक्पत निकुत कराने चेक्पत अपिट लिखित साक्षी मुदाल गेव बवट इतोट एवगेम चेक्पत बहुविटा बहुवेलावलट जंगम गिनुम खरहतमय रियलाइज ගෙවීම් සිදු වෙන්නේ ඒ නිසා ඔන්න රෙකෝඩ් එකක් තියෙනවා. පස්සේ කාලෙක හරි අපිට කියන්න පුළුවන් නෑ මම මෙයාට ගෙවීමක් කරා. ඉතින් අරයා කිව්වොත් ගෙව්වේ නෑ කියලා කියන්න පුළුවන් නෑ එනවා මම චෙක් එකකින් ගෙව්වේ මෙන්න චෙක් අංකය කියලා අපිට තහවුරු කරන්න පුළුවන්. මම ගත්තේ නෑ කියලා අපිට ඔන්න account එකේ track records details ඔක්කොම තියෙනවා ඒවා අවශ්‍ය විට වෙන්නම්ද පුළුවන්. ඉතින් එතකොට මේක හොඳ සාක්ෂියක් ගෙවීමක් සිදු කළ බවට.
ඊළඟට චෙක්පත් රේඛනය මගින් මේ මුදල් වෙනත් අයෙකු අතර පැවැත්වීමට ඇති ඉඩකඩ සීමා කළ හැක. ඒ කියන්නේ මොකද්ද? අපි චෙක්පත ලියලා චෙක්පත රේඛනය කරොත්, ඒ කියන්නේ චෙක්පතේ මුහුණතේ සමාන්තර ඊරි දෙකක් ඇන්දොත්, ඒයින් බැංකුවට දෙන මැසේජ් එක තමයි මේ චෙක්පතට ඕද කවුන්ට මුදල් ගෙවන්න බෑ. මේක අනිවාර්යයෙන්ම ජංගම ගිණුමක් හරහා යා යුතුයි කියන එක. එහෙමනම් රේඛනය කර චෙක්පතක් අනිවාර්යයෙන්ම ගිණුමක් හරහා තමයි ක්ලියර් වෙන්නේ. ගිණුමක් හරහා තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. එහෙම වුණාම ඔන්න අපිට හරි සුරක්ෂිතයි. මොකද අපිට හරියටම බලන්න පුළුවන් කවුද මේ චෙක්පත ගත්ත කෙනා, සල්ලි ගත්තේ කවුද, ඒ පිළිබඳ රෙකෝඩ් එකක් පවතින. ඒ නිසා චෙක්පතක් භාවිතා කරපුවම මේක හරිම වටිනවා. තමන්ගේ ගෙවීම පිළිබඳව සාක්ෂියක් හැටියට සහ ගෙවීම තමන් කරපු ඒ චෙක්පත ගෙවූ චෙක්පත කාටද ගියේ කොහොමද ගියේ මේ පිළිබඳ තොරතුරු ඔබට වාර්තා හැටියට ලබා ගන්න පුළුවන් නිසා තොරතුරු ට්‍රැක් කරන්න පුළුවන් නිසා. ඒතකොට මොකද්ද මේ චෙක්පත? ජංගම ගිණුම් හිමියෙකු. දැන් මෙයා තමයි අනකක් විසින් එහි සඳහන් මුදල යම් නම් කළ පුද්ගලයෙකුට අපි කියන ආදායකයා. ඕ රැගෙන එන පුද්ගලයාට ගෙවන ලෙස බැංකුවට එතකොට කවුද මේ අනලද්දා අන කරමින් නිකුත් කරනු ලබන ලිඛිත නියෝගයේ එතකොට මේකේ දිනයක් දානවා ගෙවිය යුතු පුද්ගලයේ චෙක්පතේ මුදල් ලැබිය යුතු පුද්ගලයා කවුද කියලා ලියනවා ආදායකයා අනකරු ඉන්නවා අනකරු කියන්නේ චෙක්පත නිකුත් කරන කෙනා ඇයි මෙයාට අනකරු කියන්නේ मेयागे साली तीनवा बैंकुए जंगम गिन ए बैंकुए थमंगे जंगम गिन तीन साली गेवांड अन देन के नाद मई मेया अन दिन कोहमद चेक पता निकुट कर अन दिन कोहमद चेक पता निकुट कर लोड़ा अनकारु चेक पता निकुट करना जंगम हिमिया गिनुम हिमिया बैंक कहने जंगम गिनुम हिमिया के बैंकु अनलद्दा අනලද්දා මෙතන ඩ්‍රෝව නෙමෙයි මෙතන මාරු කරගන්න බැංක් කියලා ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා මෙතන බැංක් right එතකොට ඩ්‍රෝවර්ස් බැංක් අනකරුගේ බැංකුව අනලද්දා හෙවත් චෙක්පතට අදාළ ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව එතකොට මෙයාගේ මෙයා තමයි ජංගම ගිණුම පවත්වාගෙන යන්නේ මේ මෙයාගේ මේ පවත්වාගෙන යන ජංගම ගිණුමෙන් මුදල් ගෙවන්න කියලා තමයි මේ අනකරු අන දෙන්නේ කොහොමද අන දෙන්නේ චෙක් පතක් නිකුත් කරන්නේ amount කියලා කියන්නේ ගෙවිය යුතු මුදල මේක ඉලක්ක වෙනුයි අකුරිනුයි දෙකෙන්ම සඳහන් කරනවා එතකොට ඉලක්කයෙන් සඳහන් කරපු එකයි අකුරෙන් සඳහන් කරපු එකේ වෙනසක් තියෙනවනම් බොහෝ වෙලාවට අපි අකුරෙන් සඳහන් කරපු එකට තමයි වැඩි පිළිගැනීමක් දෙන්නේ ගිණුම අංකය කියන එක චෙක් පතේ සටහන් වෙනවා MICR තීරුවේ මේ චෙක්පතට අදාළ ගිණුම් අංකය වෙනවා. එතකොට මේ චෙක්පතක ආකෘතියක් අපිට ඔබට පෙන්වන්නට පුළුවන්. එතකොට මෙතන ඩේට් එක දානවා. බැංකුවේ නම මේ මේක තමයි මේ ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව. පේයි ගෙවන මේ මෙහි ගෙවීම ලැබීමට සුදුසු වෙන පුද්ගලයා නේ. කාටද මේ ගෙවීම කරන්න ඕනේ? එයාව තිනවා. මෙතන තියෙනවා හෝ රැගෙන ඉන්න ඕබෙආර. ඕබෙආර කියන්නේ මොකද්ද? පේයි කියලා නමක් ලිව්වොත් ඕ ආයතනයක නමක් පුද්ගලික නමක් ලිව්වොත් ඒ අදාළ පුද්ගලයා රැගෙන එන්නාට කියලා දැම්මොත් ඒ කියන්නේ අරන් එන ඕන කෙනෙකුට ගෙවන්න ඕනේ. ඒක චෙක්පත වැටලා තියෙද්දි කවුරු හරි අරන් ගියා නම් එයාට ගෙවන්න ඕනේ. ඒර මේ පේ කියන දැන සාමාන්‍යයෙන් කෑෂ් කියලා දැම්මොත් ඒක නිකම්ම බෑර චෙක් එකක් වෙනවා. ඒ කියන්නේ අරන් එන කෙනාට කෑෂ් ගෙවන්න කියලා තමයි ඉන්ටර්ප්‍රීට් කරන්නේ. ඒර මේ අකුරෙන් ලියනවා රුපියල් කොච්චරද කියලා කරන්සි එක මොකද්ද කියලා දිනවා රුපියල් ඊළඟට amount field එක දිනවා amount field එකේ amount එක දාන්න පුළුවන් date එක තියෙනවා date එක දාන්න ඕනේ එතකොට මේ චෙක් පද ගෙවීමට ඉදිරිපත් කරන්න ඕනේ මේ දාලා දින date එකට හෝ ඊට පසු දිනයක ඊළඟට මේ amount එක අකුරෙන් sorry ඉලක්කමින් ලියන්න තියෙනවා මෙතන ඉලක්කමින් ඔබ ලියන්නට ඕනේ ඊළඟට මෙහෙම ලියලා ඔබ මෙතන සයින් කරනවා මේ සයින් කරන්නේ කවුද අනකරු අනකරු කියන්නේ මේ මේ අදාළ බැංකුවට මගේ ගිණුම ඩෙබිට් කරලා ගෙවන්න කියලා කියන පුද්ගලයා ජංගම ගිණුමේ හිමිකරු අස්සම් කරනවා එතකොට
මෙතන දිනවා MICR ෆීල්ඩ් එක මේ ෆීල්ඩ් එක කියවලා කියවුවම චෙක් පද පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. එතන මේ තොරතුරු තියෙනවා සීරියල් නම් එක, බැංක් කෝඩ් එක, බ්‍රාන්ච් කෝඩ් එක. මේ බැංකුව මොකද්ද? බැංකුවේ මොන බ්‍රාන්ච් එකද? මේ දෙක තමයි මේ කෝඩ්ස් දෙකෙන් කියන්නේ. ඊළඟට account number එක තියෙනවා. මොකක්ද account number එක? TC code එක. ඊළඟට මේ amount එක. right? එතකොට ඔන්න මේ විදිහට අපිට ඩක්ටරට ලැබෙනවා. MICR තීරු. මේදී ඔබට මේ චෙක් පතක ආකෘතියක්. ඔන්න ගෙවිය යුතු පුද්ගලයා තියෙනවා. හෝ රැගෙන ඉන්නා කියන එක කපලා තියෙනවා. ඊළඟට amount එක අකුරෙන් ලියලා තිනවා amount එක ඉලක්කමෙන් ලියලා තිනවා date එක දාලා තිනවා එතන මෙතන sign කරපුවම ඔන්න මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් එතන මෙතන crossing එකක් තිනවා ඔන්න සමාන්තර ඉරි දෙකක් දාලා තිනවා සමාන්තර ඉරි දෙකක් දාලා ලියලා තිනවා account pay only ඒ කියන්නේ මෙය අනිවාර්යයෙන් මේ පුද්ගලයාගේ account එක හරහා යන්න ඕනේ crossing එක දාපු ගමන් බැංකුවට දෙනවා පණිවිඩේ මේක counter එකෙන් ගෙවන්න එපා මේක අනිවාර්යයෙන් ගිනුම කරා යන්න ඕනේ කියලා. චෙක්පත් වර්ග අපි නිකන් සරලව හඳුනාගත්තොත් අපිට දක්න ලැබෙනවා ධාරක චෙක්පත්. ඒකට මේ ධාරක චෙක්පත් කියලා කියන්නේ රැගෙන එන්නාට ගෙවීම සිදු කර හැකි, පැවරීම බාර දීම මගින් සිදු කළ හැකි චෙක්පත්. අපි කියනවා බෑර චෙක්ස් කියලා. මේ බෑර චෙක් එකක් කවුරු හරි අරන් ආවොත් ඒ අරන් එන කෙනාට චෙක් එක හෑන්ඩ් ඕවර් කරලා एक बार देने बोला ये तीन खाता ही हो रहा है वैसे देख कर आने देख नहीं चेक पता आरंगे ने किनारे गिवान दोने मटे वैसे किन्हीं को चेक का देने दोना मटे आतिंग अत दीम अपमन है कलान दोने दार चक चेक पत सामान्य कैश चेक्स की लापी की ना मेरा अबेर पेरा जोर दार का चेक पत ब्यार चेक्स विधान चेक पत की अन्य उन्न चेक पत ही नमसनान तनत्ताट हो आनकर विनत्ता एक उड़ गेवी मटे තමයි මේ විධාන චෙක්පත් නිකුත් කරන්නේ. එතකොට මේක මේ අරන් එන කෙනාට නෙමෙයි ගෙවන්න ඕනේ. මේ චෙක්පතේ නම සඳහන් ඔහෝ ඔහෝ අන කරන අයකට තමයි ගෙවන්නට ඕනේ. එතකොට පැවරීම මේක කරන්න ඕනේ. මේක බාර දීමෙන් පවරන්නට බෑ. ඩිලිවරි වලින් පවරන්න බෑ. මේක ඔයා එන්ඩෝස් කරලා තමයි දෙන්න ඕනේ. පිටසං කර තමයි පවරන්නට ඕනේ. ඒ කියන්නේ චෙක්පතේ අනිත් පැත්තේ චෙක්පතේ සඳහන් පරිදිම නම ලියලා පිටසං කොට එමගින් තමයි පැවරීම සිදු කරන්නේ. දැන් ඊළඟට අපිට හම්බ වෙනවා සාමාන්‍ය චෙක්පත් සහ රේඛිත චෙක්පත්. රේඛිත චෙක්පතක් කියලා කියන්නේ චෙක්පතේ මුහුණත සරල සමාන්තර ඉරි දෙකක් ඇඳ රේඛණය සිදු කිරීම. ඒකට මොන සරල සමාන්තර ඉරි දෙකක් අඳිනවා චෙක්පතේ. දැන් මෙතන ඔයාලට පේනවා එක මේ සරල සමාන්තර ඉරි දෙකක් චෙක්පතේ මුහුණතේ අඳිනවා. ඇඳපුවම මොන අපි කියනවා මෙන්න චෙක්පත රේඛණය කරාය කියලා. එතකොට මේ රේඛණය කරපු චෙක් පතකඩ ගෙවීම සිදු වෙන්නේ බැංකු ගිණුමක් කරා පමණයි. ඕවද කවුන්ටර් ගෙවන්නේ නැහැ. එතකොට රේඛණය කරපුවා මොකද්ද වෙන්නේ? රේඛණය කරපු ගමන් චෙක් පතේ ආරක්ෂාව වැඩි වෙනවා. ඒ වගේම චෙක් පත සඳහා මුදල් ගත්ත පුද්ගලයා හොයා ගන්න පුළුවන්. මොකද account එක කරා තමයි මේක නිෂ්කාශනය වෙන්නේ, ගෙවීම සිදු වෙන්නේ. ඒ නිසා ඔබට වංචාවල් සිදුවීම අවම කරන්නට පුළුවන්. තා හොඳ සාක්ෂියක්. වංචාවන් සිදුවීම අලුම කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට රේඛිත චෙක් පතක තිබෙනව වැදගත්කම ඒකයි සාමාන්‍ය රේඛණය නොකළ චෙක් පතකට වඩා. එතකොට මේ චෙක් පත් රේඛණය කිරීම අපිට කරන්න පුළුවන් සරලව සමාන්තර රේඛා දෙකක් ඇඳලා. right? සමාන්තර රේඛා දෙකක් චෙක් පතේ මුහුණත ඇඳ ගමන් රේඛණය කරන්න පුළුවන්. රේඛණය කිරීමේ පරමාර්ථය මොකද්ද? වැඩි ආරක්ෂා. දැන් රේඛණය චෙක් කරපු චෙක් පතක් ඔබට ආපුවම එයින් ඔබට ලබා දෙන මඟ පෙන්වීම මොකද්ද? ඒකෙන් ඔයාලට කියනවා කවුන්ටරයෙන් ගෙවන්න එපා. අනිවාර්යෙන් ගිණුමක් කරහා ගෙවීම සිදු කරන්න කියලා. එතකොට මේ රේඛණය අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. සාමාන්‍ය රේඛණය සහ විශේෂ රේඛණය. සාමාන්‍ය රේඛණය තමයි මේ ඔබට ඉහලින් පේන්නේ සරල සමාන්තර ඉරි දෙකක් පමණක් ඇඳ තිබෙනවා. එවාගෙම යම් යම් දේවල් අපිට ලියන්න පුළුවන් ගණනු කළ නොහැක ආදායකය ගිනුමට පමණයි යනාදි වශයෙන් දෙයක් ලියන්න පුළුවන්. ඒතර ගණනු කළ නොහැකි රේඛණය කළ චෙක් පතක් අතිනත පැවරීමට බාධා නොකරයි. දැන් මම කියන්නේ මේ ගණනු කළ නොහැක කියලා ගැහුවා කියලා ඔයාට කාටවත් නොදී ඉන්න එහෙම එකක් නැහැ දෙන්න පුළුවන්. ඔයාට පවරන්නට පුළුවන්.
නමුත් පවරන්නාට ඇති අයිතියට වඩා හොඳ අයිතියක් පැවරුම් ලාභියාට නොලැබේ। මේකෙන් කියන්නේ පවරණ පුද්ගලයාට තියෙන්නේ හොඳ ටයිටල් එකක් නෙමෙයි නං ඒ කියන්නේ ඔහුට මේ චෙක්පත් පිළිබඳ අයිතියක් නැත්නම් මේ පවරුම් ලබන කෙනාට ඊට වඩා එකක් ලැබෙන්නේ නැහැ ඒකම තමයි වෙන්නේ। ඒකට අරයට අයිතියක් නැත්නම් ඔයාටත් අයිතියක් නැහැ ඔයාට පැවරුවයි කියලා। ඒත් මේ ගනුදෙනු කරන ඔයක කියන රේඛනය කරපු ගමන් පවරන්නට පුළුවන්। නමුත් වංචාවකින් ගත්ත දෙයක් මොකක අයිතියක් නොමැති චෙක්පතක් පැවරුවොත් එහි තියෙන අවදානම වැඩි එය ලබා ගන්න පුද්ගලයා right එතකොට විශේෂ රේඛනයක් කියලා කියන්නේ ගනුදෙනු කරන ඔයක යන වචනය සහිතව හෝ රහිතව බැංකු කරුවෙකුගේ නමක් චෙක්පතේ මුහුණට සඳහන් කරාපුවම අපි කියනවා ඒකට විශේෂ රේඛනයක් කියලා। දැන් මේ අපිට පහළ පේනවා ගනුදෙනු කරන ඔයක කලල නොහැක නෙමෙයි මේකේ ටයිපින් මිස්ටේක් ඇතින කෙල් එකක් අපා ගන්න ගනුදෙනු කරන ඔයක ලංකා බැංකු ආදායකයාගේ ගිණුමට පමණයි මහජන බැංකු මෙහෙම බැංකුවක නමක් සඳහන් වෙච්ච ගමන් එය විශේෂ රේඛනයක් ලෙස අපි සලකන right special processing right දැන් මේ චෙක්පත් පිළිබඳව විශාල වශයෙන් කතා කරන්නේ ප්‍රධානතම අත්‍යවශ්‍ය කාරණා පමණයි කතා කරන්නේ මේ පිළිබඳව ඔබට නීති ය පිළිබඳව හදාරද්දී වඩා ගැඹුරින් ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා। ජංගම ගිණුමේ ශේෂයකට පොලි ගෙවන්නේ නැහැ। දැන් ඇයි මේ ජංගම ගිණුමේ ශේෂයන් වලට පොලි ගෙවන්නේ නැත්තේ? ජංගම ගිණුමක ඔබ මුදල් තැන්පත් කරන්නේ ඕනෑම විටක ගනුදෙනු කිරීම සඳහා। එහෙනම් මෙතනදී තියෙන මේ ඉතුරු කිරීමේ පරමාර්ථය නෙමෙයි। පරමාර්ථය තමන්ගේ ගෙදර සල්ලි තියාගන්න බෑ ගනුදෙනු කරන්න ආරක්ෂාවට බැංකුවේ තැන්පත් කරන්න। එවන බැංකුවේ ජංගම ගිණුමේ තැන්පත් කර ඇති මුදල් ගනුදෙනු කිරීම සඳහා ගනුදෙනුකරු විසින් තැන්පත් කර ඇත්තා වූ මුදල් ලෙස තමයි සලකන්නේ। එතකොට ජංගම ගිණුමක පරමාර්ථය වෙන්නේ ගනුදෙනුකරුවෙකුට මුදල් ආරක්ෂාකාරීව ගනුදෙනු කරන තෙක් තබා ගැනීමට පහසුකම් සැලසීම. ඉතින් ඒ නිසා මේකට සාමාන්‍ය පොලි ගෙවීමක් සිදු කරන්නේ නැහැ. මොලි ගෙවීමක් සිදු කරන්නේ නැහැ. සපේන සේවයේ තමයි ආරක්ෂාකාරීව මුදල් තැබීමට ඉඩ ප්‍රස්තාවක් සලසනවා. ඒ වගේම චෙක් පොතක් නිකුත් කරලා ඒ මුදල් වලින් ගනුදෙනු කිරීමට ඉඩ ලබා දෙනවා පහසුකම් සලසන. ඉතින් මේක තමයි මේ මේකින් කරන්නේ. ඒකට චෙක්පත් ලබා ගැනීම සිදු කරන්න පුළුවන් ජංගම ගිණුමේ තියෙන මුදල් භාවිතා කිරීම සඳහා. ඒත් මේක යම් කිසි ගාස්තුවක් ගෙවල තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතොර මේ චෙක්පත් භාවිතා කිරීමේදී යම් යම් වංචා සිදුවීමේ ප්‍රවණතාවයකුත් දක්නට ලැබෙනවා. ඉතින් මේ ප්‍රවණතාවයක් දක්න ලැබෙනවා වගේම මේ තිබෙනව ආරක්ෂාවත් මුදල් වලට සාපේක්ෂව වැඩි. චෙක්පත් වලින් එක එක හොර වැඩ කරන අවස්ථාවක් දක්න ලැබෙනවා අපිට. නැත්තේ නැහැ. නමුත් මුදල් වලට සාපේක්ෂව ආරක්ෂාව අතින් මේක වැඩි ඉහළ තත්යක සිටිනවා. ඒතර වාණිජ බැංකු වලට ජංගම ගිණුම් පවත්වාගෙන යාම මගින් මුදල් මැවීම සිදු කළ හැකි අතර ජංගම ගිණුම් තැන්පතු ලාභදායි තැන්පතු වර්ගයක් වේ. ඇයි ලාභදායි තැන්පතු වර්ගයක් කියන්නේ? මොකද දැන් ඔබට ජංගම ගිණුම් වල තැන්පතු වැඩි වුණොත් ඒවට ඔබ පොලි ගෙවන්නේ නැහැනේ. ඉතුරුම් ගිණුම් වල තියෙන සල්ලි වලට පොලි ගෙවන්න සිදු වෙනවා. ඉතින් ජංගම ගිණුමේ මුදල් තියෙනවා නම් වැඩිපුර ඒක ලාභදායි තැන්පතු වර්ගයක්. ඒතර ජංගම ගිණුම් මගින් එකවර ණය සහ තැන්පතු දෙකම ඇති වෙනවා නේ. ඒතර ඔබට අයිරාවක් දීලා ණයක් දෙන්න පුළුවන් ක්ෂණයකින් ඒ දෙන ණය අනිත් පැත්තට තවත් ගිණුමකට ඩිපොසිට් එකකට යනවා. ඒතර ණය දීම සහ තැන්පතු ගැනීම යන ක්‍රියාවලිය වඩා වේගෙන් සිදුවීම තුළ ණය මැවීම වේගෙන් සිදු කරන්නට පුළුවන් ජංගම ගිණුම් වලට. ඒතර මේ චෙක්පත් නිකුත් කරපුවම සාමාන්‍යයෙන් ගිණුමේ මුදල් නැත්තම් කළමනාකරු විසින් ඒ ගිණුමට මුදල් නැතුණාට తాවකාලිකව ණයක් අපි කියන අයිරා පහසුකමක් ලබා දීලා ඒ චෙක්පත ගෙවීමට තීරණය කරන්නට පුළුවන්. ඒ වගේම ඇතැම් ගනුදෙනුකරුවන් තමන්ගේ චෙක්පත් තමන්ගේ පහසුව සඳහා කලින් අරේන්ජ් කරගෙන කලින් කතා කරලා ස්ථාවර අයිරා පහසුකමක් තියාගන්න. දැන් උදාහරණ ඔබ කියනවා මගේ ජංගම ගිණුමට
ස්ථාවර අයිරා පහසුකමක් දෙන්න රුපියල් මිලියන එක ලිමිට් එක. එහෙනම් ජංගම කිරුවේ මුදල් නැති වුණත් මිලියනයක් දක්වා චෙක්පත් නිකුත් කරන්න පුළුවන්. ඒතකොට මේ අයිරා පහසුකම යටතේ බැංකුව ණය අයිරා ණය ලබා දෙමින් ඔබගේ චෙක්පත් ගෙවීම සිදු කරනවා. එතකොට මේ බැංකු අයිරා නැවත නොගෙවීම සිදු වුණ වෙලාවල් වලට බැංකු වලට පාඩු සිදු වෙනවා. මේක විශේෂයෙන්ම සිදු වෙන්නේ කලින් arrange කරගත් ස්ථාවර අයිරා වෙනුවට යම් යම් හේතු මත తాවකාලික අයිරා ලබා දීම වැනි අවස්ථාවල් වලදී. එතකොට කළමනාකරු විසින් ගන්දුණු කරුගේ තිබෙනා වූ සම්බන්ධතාවයේ relationship එක බලලා ඔහුගේ පරණ ගන්දුණු ඉතිහාසය දිහා බලලා ඇතම් විට චෙක් පතක් ආපුවම ගිණුමේ මුදල් නැති වුණත් අයිරා පහසුකමක් මගින් తాවකාලික ණයක් ලබා දීලා ඒ ගෙවීම සිදු කරනවා. එතකොට දැන් මේවට හුඟක් වෙලාවට securities නැහැ. නමුත් ස්ථාවර අයිරා පහසුකමක් ලබා ගන්න නම් බොහෝ වෙලාවට security එකකුත් ගන්නවා. දැන් එහෙම නැත්නම් temporary ඒවට ඔන්න security එකකුත් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඉතින් සමහරක් විට ගන්දුරු කරුව මේවා පැහැර හැරීම සිදු කරනවා. ඒවට එහෙම පැහැර හැරීම සිදු කරාම ඒවට ණය අය කර ගැනීම අපහසු වෙනවා. මොකද security එකක් බොහෝ වෙලාවට නොපවතින නිසා. එතකොට මේ ගන්දුණු කරුට චෙක් පත්‍ර ඒකණය කිරීම මගින් බැංකුව වලට අතිරේක උපදෙස් ලබා දෙන්න පුළුවන්. අපි ඒක ගැන කලින් බැලුවා. විශේෂ රේකණයකදී බැංකුවක නමක් සඳහන් වෙනවා. ඒක අපි කතා කරා. ඒයින් සාමාන්‍ය රේකණයට වඩා වැඩි ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් ඊළඟට අපිට අහන්න ලැබෙන දෙයක් තමයි චෙක් පත් පිටසන් කිරීම කියන එක. අපි කියනවා ඉංග්‍රීසියෙන් එන්ඩෝස්මන්ට් කියලා. එතකොට විධාන චෙක් පතක්, ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ නමට ගෙවන ලෙස නිකුත් කර විධාන චෙක් පතක් තවත් කෙනෙකුට පැවරීම පිටසන් කිරීම මගින් තමයි සිදු කරන්නේ. එතකොට කොහොමද මේක කරන්නේ? චෙක් පතේ පිටුපස ආදායකයාගේ නම පැහැදිලිව ලිවීම මගින් නේ. එතකොට මේ චෙක් පතේ ඉදිරිපස තිබෙනා වූ නම ඒ ලෙසටම පිටුපස චෙක් පතේ පිටුපස දෙනවා. දැන් මෙතන මේ දින එන්ඩෝස්මන්ට් සඳහා ඔබට පුළුවන් මේ ජෝ ඩෝ නම් වාඩි යන්න පුළුවන් මිස්ටර් ජෝ ඩෝ. එතන මෙතන හරියටම ලියන්න ඕනේ. මේකේ තියෙන විදිහටම තමයි ලියන්න ඕනේ. පිටසන් එදීමේදී චෙක් පතේ මූණේදී සඳහන් පරිදි ආදායකයාගේ නම ලිවීම සිදු කරයි. දැන් මෙතන මේ මගේ නමේ ස්පෙලිං වැරදි මම මෙතන හදනවා ඒව කරන්න බෑ. මේකේ තියෙන නම ලියලා තියෙන්නේ කොහොමද? ඒ විදිහටම මේ එන්ඩෝස්මන්ට් එකේ ඔබ නම ලියලා තමයි ඔබට පුළුවන් මේක වෙනත් පුද්ගලයෙකුට පවරන්න. රයිට්. දැන් ඔන්න ඔබගෙන් අහනවා පොඩි ප්‍රශ්නයක්. චෙක් පතක වාසි මොනවාද? මුදල් වලට සාපේක්ෂව චෙක් පතක වාසි මොනවාද? මොනවාද වාසි? ආරක්ෂාව වැඩි. නම්‍යශීලී නේ. ඒක ඔබට පාසුවෙන් ගෙවීම කරන්න පුළුවන්. ඇතැම් වෙලාවල් වලට ගිණුමේ සල්ලි නැති වුණත් ඔයාට චෙක් පත ලියලා දෙන්න පුළුවන් ටිකක් වැඩි ගානකට. එහෙම දීලා බැංකු අයිරා පාසුවක් ලබාගෙන ඒක ගෙවීම සිදු කරගන්න පුළුවන්. ඒක තමන්ට ඕන වෙලාවක දවසේ ඕනෑම වෙලාවක ටක් ගාලා චෙක් පතකින් ගන්දුණු කරන්නට පුළුවන්. right? ඉතින් මේ අනාදී වශයෙන් නම්‍යශීලී හරීම ඊළඟට පහසුයි. තාමත් පහසුයි. චෙක් පත රැගෙන යාම පහසුයි. ඒ ලබා දීම පහසුයි. right? ඒකෙන් ලබා ඒ පිළිබඳව මේ තොරතුරු ලබා ගැනීම පහසුයි. මේ අරිත ලොකු පහසුවක් ලබා දෙනවා. ස්ටේට්මන්ට් එකක් එනවා, ගිණුම් වාර්තා හම් වෙනවා. ඉතින් හරි පහසුවයි. ඊළඟට සාක්ෂියක් ලෙස භාවිත කරන්න පුළුවන්. ඒතකොට යම් කිසි වෙලාවක තමන් ගෙවීම කළ බවට හොඳ සාක්ෂියක් තමයි මේ චෙක් පතක් කියලා කියන්නේ. right? දැන් අපෙන් අහනවා ප්‍රශ්නයක්. ණය කාඩ් පතක සහ චෙක් පතක් අතර ඇති සමාන අසමානතා දක්වන්න කියලා. ඒතකොට ණය කාඩ් පතක් කියලා කියන්නේ ඔබට ගිහිල්ලා ගනුදෙනු කරන්න පුළුවන්. ගනුදෙනු කරලා ඔබට හැකියාව ලැබෙනවා යම් කිසි කාල සීමාවකට පස්සේ ඒ ගනුදෙනු සඳහා මුදල් ගෙවන්න. එතකොට ඔබ මේ දැන් කොමක් හරි ෂොප් එකකට ගියාම ඔබට ණය සීමාවක් සහිත ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙන කාඩ් පතක් තියෙනවා. ඒක ඔබට දැන් හදිසියේ අවශ්‍ය වෙනවා යම් ගනුදෙනුවක් කරන්න. ඔබ මොකද කරන්නේ? ටක් ගාලා ඒ ගනුදෙනුව කරනවා. ඒ ගනුදෙනුව කරලා පසුව ඔබට ස්ටේට්මන්ට් එක හම්බුනාම පස්සේ ගෙවනවා. එතකොට ණය කාඩ් පතක කන්සෙප්ට් එක තමයි දැන් අවශ්‍ය දේ කරගන්න, දැන් අවශ්‍ය දේවල් ගන්න, පස්සේ ගෙවන්න. right? buy now pay later. එතකොට මේ
දෙකම දැන් මේ ණය කාඩ් පතය චෙක් පතය ගත්තොත් මේ දෙකම කරගෙන අරගෙන කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා තමයි ගනුදෙනු කරන්න පුළුවන් නේ දෙකම ප්‍රයෝගික කරගෙන ගනුදෙනු කරන්න පුළුවන් හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ චෙක් පතුයි ණය කාඩ් පත් ක්‍රෙඩිට් කාඩ් චෙක් පත් කියන ඒවා හැමතැනම පිළිගන්නේ නැහැ දැන් අපි දන්නවා මේ පොඩි කඩේකට ගියොත් එහෙම අපිට චෙක් දීලා ගනුදෙනු කරන්න බෑ ක්‍රෙඩිට් කාඩෙන් ගනුදෙනු කරන්න බෑ ඒගොල්ලෝ කියනවා අනේ සර් ඔය දෙකම නැහැ कैश වලින් තමයි අපි කඩෙන් ගන්න ඕනේ. ඉතින් මේ පොඩි පොඩි කඩවල වලට ගියාම ටිකක් වෙලාවට මේක පේනවා. මේක මේ ලොකු චැලෙන්ජ් එකක්. මේකට තමයි ඔය මහ බැංකුව විසින් QR කෝඩ් එක හඳුන්වා දීලා විද්‍යුත් ගෙවීම් ප්‍රචලිත කරන්න උත්සාහ කරන්නේ. ඒතකොට කෝස්ට් එක අඩුයි ඒවයි. රයිට් කෝස්ට් එක අඩුයි ගඳුන් කරුර මර්චන්ට් එහෙම නැත්නම් වෙලෙන්දාට තියෙන විශ්වාසය වැඩි QR කෝඩ් හරහා කරද්දි. ඉතින් මේක මේ විද්‍යුත් ගෙවීම් ක්‍රමයකට යන්න නම් අනාගතේ අපි අනිවාර්යයෙන්ම මේ වෙළඳ සල් කුඩා වෙළඳ සල්ලේ සිට විශාල වෙළඳ සල් දක්වා ඒ ගෙවීම් ක්‍රම පිළිගන්නා වූ ක්‍රමයක් හදන්න ඕනේ. ඒකට වෙළෙන්දාට මේ සඳහා යන පිරිවැය අඩු කරලා වෙළෙන්දාට මේ ක්‍රම වලට එන්න පහසු කරන්න ඕනේ. ඉතින් ඒකට එකක් තමයි ඔය ක්වික් QR කෝඩ් එක ගෙනාවු. දැන් අපි ආපහු මේ කතාවට ආවොත් අපි දන්නවා මේ චෙක්පත් සහ ණය කාඩ්පත් හැම වෙලද සැලකම පිළිගන්නේ නැහැ පොදුවේ පිළිගන්නේ නැහැ ඒ නිසා ඔන්න අපිට ගැටලුවක් ඇති වෙනවා ණය කාඩ්පත් වඩා වේගවත් ෂණයකින් ගණන්දුරු ගන්න පුළුවන් ණය කාඩ්පත් එකෙන් දැන් අපි කීල්ස් එකට ගියොත් ණය කාඩ්පත ටක් ගාලා ස්වයිප් කරා ට්‍රාන්සැක්ෂන් එක වෙනවා ඒතර වෙලෙන්දාට තියෙන අවධානම අඩුයි දැන් අපි කීල්ස් එකට ගිහලා චෙක් එකක් දුන්නොත් දැන් කීල්ස් එකට අවධානම වැඩි නේ සුපිරි වෙලෙන්ද සැලකට අවසාන අවධානම වැඩි එයි දැන් මේ චෙක් පත පව් වෙනදට බැංකුවට දාන්න ඕනේ ඉතින් චෙක් පත රිටර්න් වෙන්නත් පුළුවන් චෙක් පත ගෙවෙන්නත් පුළුවන් ඉතින් අවධානම වැඩි දැන් ණය කාඩ් පතේ ඊට වඩා අවධානම අඩුයි ණය කාඩ් පතේ සල්ලි නැත්නම් ඒ වෙලාවෙම ඩික්ලයින් වෙනවා එහෙම නැත්නම් ඇප්‍රූව් වුණා කියන්නේ ඔන්න ප්‍රශ්නේ නැහැ එතකොට වෙලෙන්දාට අවධානම ගත්තොත් ණය කාඩ් පතේ අවධානම වැඩි චෙක් පතක් ගන්නකොට තියෙන අවධානම සාපේක්ෂව වැඩි මොකද චෙක් පතව සාපේක්ෂව ප්‍රමාදයි සහ අගරු වීමේ අවධානමක් තියෙන ඉනා කාරණේ ණය කාඩ්පත් විදේශ ගනුදෙනු සඳහා පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. උරුවට වෙන කන්ට්‍රී එකකට ගිහලා ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් චෙක් පතේ සඳහා කාර්යක්ෂම ලෙස යොදා ගන්නට බෑ. උරුවට බෑ මේ UK ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා ලංකාවේ චෙක් පත් වලින් ගනුදෙනු කරන්නට ඒක සිදු කිරීම අපහසුයි කරන්න බෑ. එහෙම වුණාම ඔන්න අපහසු ලක් වෙනවා. ඒකට අන්තර්ජාතිකව ඔබ ගනුදෙනු කිරීමේදී ට්‍රැවල් කරනකොට ඔබට චෙක් පත්‍රයට වඩා ක්‍රෙඩිට් කාඩ් පත් තමයි ගෙවීම් සිදු කිරීමට උපකාරී වෙන්නේ. දොර මේ දෙකම අරගත්තම මේ දෙකම භෞතික මුදල් වලට වෙනස් වෙනවා. ඇයි ඒ? භෞතික මුදල් කියන්නේ ඒ වෙලාවෙම ගෙවීම් කරා පියවීම සිදු වුණා. නමුත් මේවා එහෙම වෙන්නේ නැහැ. මේවායේ පශ්චාත් ගෙවීම් පියවීම ක්‍රියාවලියක් තියෙනවා. බෑක් ඔෆිස් ෆන්ක්ෂන් එකක් තියෙනවා. පශ්චාත් ගෙවීම් පියවීම ක්‍රියාවලියක් තියෙනවා. එතකොට චෙක් පතක නිෂ්කාශන ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කරත් ඒ කාඩ් පත් බැංකු අතර හොමාල් වෙලා මුදල් මර්චන්ට්ස්ලාට පහුවෙන්දට ඒ කියන්නේ වෙළඳුන්ට පහුවෙන්දට යන්න ගා කාඩ් පත් හිමියාගෙන් ඒ මුදල් පසු ආය කරගන්න මේ ආදී පශ්චාත් පියවීම් ගෙවීම් පියවීම් ක්‍රියාවලියක් මේවට සම්බන්ධයි හැම වෙලාවෙම. ඒක කෑෂ් වල එහෙම දෙයක් නැහැ. ඒක අනකර කියලා කියන්නේ මොකද්ද කියලා බලමු. ඩ්‍රාෆ්ට්ස් අනකරයක් යනු චෙක් පතක් හා සමාන පාර්ශ්ව තුනක් සම්බන්ධ වන උපකරණ. අනකරයක් මගින් ඒ නිකුත් කරන පාර්ශ්වය නම් අනකරු නම් කරුණු ලබන වෙනත් පාර්ශ්වයක වෙත අනකරයේ සඳහන් වටිනාකමන ගෙවන මෙන් අනකිරීම. මෙම ගෙවීම ඇතැම් විට නිශ්චිත කාල සීමාවකට යටත් කළ හැක. දැන් අපි ගත්තොත් මේක හුඟක් වෙලාවට අනකරයක් කියන්නේ බැංක් ඩ්‍රාෆ්ට් එකක් කියන එක. අපි නුඟකට බැංකු තමයි මේවා දැන් ඉෂු කරන්නේ. ඒතකොට බැංක් ඩ්‍රාෆ්ට් තමයි අපිට දක්න ලැබෙන්නේ. ඒතකොට බැංකුව ඩ්‍රාෆ්ට් එකක් නිකුත් කරනවා. කවුද සයින් කරන්නේ? බැංකුවේම ඔෆිසර්ස්ලා. බැංකුවේ A ක්ලාස් එක, B ක්ලාස් එක යන දැෂේ ඔෆිසර්ස් සාමාන්‍යයෙන් දෙන්නෙක් සයින් කරනවා. සයින් කරලා බැංක් ඩ්‍රාෆ්ට් එකක් නිකුත් කරනවා. ඒතකොට මේ බැංක් ඩ්‍රාෆ්ට් එකේ නිකුත් කරන්නේ බැංකුව, ගෙවීමට බැඳී සිටින්නෙත් බැංකුව. එහෙමනම් බැංකුවක් සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට වඩා විශාල වශයෙන් විශ්වාසයක් ලැබිය හැකි ආයතනයක්. එනිසා සාමාන්‍යයෙන් අපි කියන බැංක් ඩ්‍රාෆ්ට් එකකට තියෙන පිළිගැනීම චෙක් එකකට වඩා වැඩි. ඒකෝ අපිට අපි සමහරක් වෙලාවට මිනිස්සුන්ට කියනවා අපිට චෙක් එපා බැංක් ඩ්‍රාෆ්ට් එකක් අරන් එන්න. අපි තුම ඔබ ගෙයක් විකුණද්දී එහෙම නැත්නම් ඔබ
කාර් එකක් විකුණද්දි චෙක් ගන්න හුඟක් බයයි. හුඟක් අය කියනවා එහෙනම් බැංක් ඩ්‍රාෆ්ට් එකක් කරන්න. ඒක බැංක් ඩ්‍රාෆ්ට් එකක් කරන් ආපුවම ඒක බැංකුව විසින් නිකුත් කරපු චෙක් පතක් ලෙස තමයි අපි දකින්නේ. බැංකුවේ ඔෆිසර්ස් සයින් කරලා බැංකුව විසින් නිකුත් කරනවා. එතකොට ඔන්න විශ්වාසය වැඩි. විශ්වාසය වැඩි. ඉතින් බැංකුත් මේ බැංක් ඩ්‍රාෆ්ට් එකක් නිකුත් කරොත් ඒක ගෙවීම් පැහැර යාමින් සිදු කරන්නේ නැහැ. මොකද එය තමන්ගේ කීර්ති නාමයට බලපාන නිසා. ඊළඟට අපිට දක්න ලැබෙන ගෙවීම් උපකරණයක් තමයි හුවමාරු බිල්පත්. ඒ කියන හුවමාරු බිල්පතක් කියලා කියන්නේ කොන්දේසි විරහිතව හුවමාරු කළ හැකි ගනුදෙනු කළ හැකි ලියවිල්ල. එක් පාර්ශවයක් තවත් පාර්ශවයක් වෙත නිකුත් කිරීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස අපිට චෙක්පත් අනකරත් හඳුන්වා දෙන්නට පුළුවන්. හුවමාරු බිල්පත් ජාත්‍යන්තර ගනුදෙනු වලදී බහුලව භාවිත වෙනවා. Right? Bills of exchange. ඒත් අපි දන්නවා මේවා බහුලව භාවිත වෙන ජාත්‍යන්තර ගනුදෙනු වලදී බිල්පත ලබන්න ඉල්ලුව විට හෝ නිශ්චිත කාල සීමාවක් තුල බිල්පතේ වටිනාකම ගෙවීම හෝ අදාළ භාණ්ඩ හා සේවා සැපයීම සිදු කළ යුතුයි. ඒතර මේ බිල් එකක් සයින් කරලා ඇක්සෙප්ට් කරාට පස්සේ ඒ ඉල්ලුව විට හෝ ඒ බිල්පතට අනුව නියෝගයට අනුව ඉල්ලුව විට හෝ නිශ්චිත කාල සීමාවක් පැනනම බිල්පතේ වටිනාකම ගෙවීම භාණ්ඩ හා සේවා සැපයීම සිදු කළ යුතුයි. දැන් උදාහරණයක් ලෙස උදාහරණයක් මෙතන වෙනවා amount එක 200,000 place එක තියෙනවා date එක තියෙනවා stamp එකක් ගන්නවා 60 days after the date pay Mr. ABC a sum of 200,000 for value received accepted drover's name Rovi's name Rovi's address drover signed drover කියන්නේ මේ ලියපු කෙනා ඔන්න sign කරනවා drover's address ඉතින් මේ යන දවසේ ඔබට එකගතාවයන් වලට එළඹිලා මේ ආකාරයෙන් බිල්පත් සකස් කරගෙන ඒ බිල්පත් හරහා ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව සැලසෙනවා. ඊළඟට අපිට දක්වන දෙයක් තමයි ප්‍රොමිසරි නෝට්ස්. පොරොන්දු නෝට්. පොරොන්දු නෝට්ටුවක් කියන්නේ නිශ්චිත අනාගත කාලයකදී නිශ්චිත හෝ නිශ්චිත කළ හැකි යම් මුදලක් හෝ මුදල්මය වටිනාකමක් નિયમિત පුද්ගලයෙකු ගෙවන බවට සඳහන් කරලා ලබා දෙන ලිඛිත පොරොන්දුවක්. මේ ලියවිල්ල දෙපාර්ශ්වයටම නීතිමය වශයෙන් බැඳීමක් ඇති කරනවා. ඒත් මේකේ අපිට විවිධ කොන්දේසි දාන්න පුළුවන්. ඒත් මේම කොන්දේසි දාලා අපිට හදන්න පුළුවන් පුළුල් ලියවිල්ලක්. දැන් අපිට උදාහරණයක් මෙතන වෙන්න ප්‍රොමිසරි නෝට්. ඒත් මේක මේ පොරොන්දුවක්, ගෙවන බවට පොරොන්දුවක්, right? amount එක දැම්මා, තැන දැම්මා, date එක දැම්මා කියන්න පුළුවන්. I Mr. ABC make commitment to pay XYZ company the sum of මෙච්චරයි ගාන දැම්මා. Repayment is to be made in the form of 200 equal payments at the interest rate of 7.2 payable on first given on installment payable on the first of each month following the given on hama masima beginning kawada indalada october following the indalada 2011 mege hadiyata until the total amount of debt is paid mulu mudalama gewanima dakwa in witness whereof I set my hand under the seal right මේ විදිහට මේක යන්නට පුළුවන් right ඊට පස්සේ borrower sign කරනවා name and address right දාලා notary public කෙනෙක් sign කරනවා මේ අනාදී වශයෙන් promissory note එකක් ඔබට සකස් කරගන්නට පුළුවන් මේකේ concept එක තමයි පොරොන්දු නෝට්ටුවක් කියන්නේ යම් නිශ්චිත අනාගත කාලයේදී නම් නිශ්චිත මුදලක් මූල්‍යමය වටිනාකමක් ගෙවීම සඳහා ලබා දෙන ලිඛිත පොරොන්දුවක් ඊළඟට දැන් අපි මේ මුදල් නොවන ගෙවීම් වලදී ලේඛන හා සම්බන්ධ ගෙවීම් ක්‍රම කතා කරන්නේ. ඒතර මේ චෙක්පත් ගැන අපි කතා කරාට පස්සේ අපි මතක තියාගන්න ඕන දේ තමයි චෙක්පත් මිනිසුන් අතර භාවිතා කරන්න නම් අනිවාර්යෙන්ම චෙක්පත් නිෂ්කාශන පද්ධතියක් තිබිය යුතුයි. ඒ ඇයි කියලා අපි කලිනුත් කතා කරා. මොකද හේතුව ජංගම ගිණුම් වලට විවිධ බැංකුවල චෙක්පත් ගිණුමීමෙන් තැන්පත් කරනවා. ඒතකොට ආගේ බැංකුවට වෙන 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 බැංකු වලින් නිකුත් කරපු චෙක්පත් ගියලා ගස්තමස තැම්පත් කරනවා ජංගම ගිණුම් වලට. මෙසේ ජංගම ගිණුම් වලට තැම්පත් කරන චෙක්පත් වලට අපිට සිද්ධ වෙනවා චෙක්පත නිකුත් කරපු බැංකුවෙන් මුදල් අරගන්න මුදල් අරගෙන ඒ ගිණුමිමියාගේ මුදලට ගිණුමට මුදල් බැර කරන්න. ඒතර මේක බැංකු වලට තනියම කරන්න බෑනේ. ඒ නිසා මොකද්ද නිෂ්කාශන පද්ධතියක් අවශ්‍යයි. එතකොට අපි දැක්කා අපි කලින් උත් කතා කරා මහා බැංකුව
මේ සඳහා මහා බැංකුවේ අධීක්ෂණය යටතේ ලංකා ක්ලියර් ආයතනයේ පිහිටවල එහි වගකීම ඔවුන්ට ලබා දීම සිදු කරනවා. එතකොට මේ ලංකා ක්ලියර් ආයතනය මගින් මෙය වඩා පහසු කිරීම සඳහා අපි කතා කරා මොකද්ද හඳුන්වා දුන්නේ ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය CITS. ඉතින් ඒක ගැන අපි කලින් කතා කරා. right. ඉතින් අපි බලමු මේ සම්බන්ධයෙන් මහා බැංකු වාර්තාවේ තිබ්බ නෝට් එක. ඔවුන් කියනවා සලකා බලන සලකා බලනු ලබන වසලතුරදී ලංකා ක්ලිය පුද්ගලික සමාගම විසින් මෙරට තුළ මෙහෙවුම් ලබන චෙක්පත් නිෂ්කාශන පද්ධතිය සුමට ලෙස ක්‍රියාත්මක විය. ලංකා ක්ලිය පුද්ගලික සමාගම විසින් රුපියල් බිලියන 9863ක වටිනාකමින් යුත් චෙක්පත් මිලියන 46.8ක් නිෂ්කාශනය කළ අතර ඒ රටෙහි මුදල් භාවිතයෙන් තොරව කියන්නේ නන් කෑෂ් සිදු කළ ගනුදෙනු වලින් නන් කෑෂ් ට්‍රාන්සැක්ෂන්ස් 7.4කි ලොකු ප්‍රමාණයක්නේ 7.4කි 2018 වසර සමග සැසඳීමේදී 2019 වසර තුලදී චෙක්පත් නිෂ්කාශන පද්ධතිය හරහා නිෂ්කාශනය කළ මුළු චෙක්පත් ප්‍රමාණය 7.1ක පහත වැටීමක් වාර්තා කළ අතර නිෂ්කාශනය කරන ද චෙක්පත් වල මුළු වටිනාකම 6.3කින් පහත වැටෙනි. ඔන්න එහෙනම් අපිට පොඩි ට්‍රෙන්ඩ් එකක් පේනවා මොකද්ද? මිනිස්සු දැන් චෙක්පත් භාවිතය ක්‍රමයෙන් අඩු කරලා තියෙනවා. ඒතර මේ ක්‍රමයෙන් අඩු කරන්නේ ඇයි? අර විද්‍යුත් ක්‍රමවේද ඉදිරිපත් වීමත් එක්ක. ඒතර අපිට විද්‍යුත් ක්‍රමවේද ගොඩක් ආවනේ. මේ පේමන්ට් ඇප්ස් ආවා, සෙෆ්ට් එක ආවා, මේ ස්ලිප්ස් තියෙනවා. ඉතින් මිනිස්සු දැන් ක්‍රමයෙන් මේ චෙක්පත් කියන ක්‍රමයෙන් චෙක්පත් කියන ක්‍රමය අතහැරලා හිමීට මේ විද්‍යුත් ක්‍රම වලට මූව් වීම අපිට දක්න ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් එහෙම නැත්නම් ඒක ඉන්ඩිකේෂන් එකක් ඇරෙයිද අපිට මේක හඳුන්වා දෙන්නට පුළුවන් මේ චෙක්පත් භාවිතය කිරීමේ කරන කට්ටියගේ ප්‍රමාණය අඩු වීම. ඊට අපිට මෙන්න දත්ත වාර්තා බලන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් total checks cleared අපිට 10 මේ දක්න ලැබෙන ප්‍රමාණය. ඊළඟට චෙක් ක්ලියර් කරාද චෙක්ස් වල සයිසස් right එතන මේවා අපිට දක්න ලැබෙනවා. ඉතින් මේ මේක ඔබට බලා ගන්න පුළුවන්. මේ ඔබට මේක බලා ගන්න පුළුවන් ලංකා ක්ලියර් වෙබ්සයිට් එකට ගිහිල්ලා එහෙම නැත්නම් පේමන්ට් බුලටින් එක ඩවුන්ලෝඩ් කරලා. මට පුළුවන්කමක් තිබ්බොත් මම පේමන්ට් බුලටින් එක ඔබට අප්ලෝඩ් කරන්න නැත්නම් සෙන්ට්‍රල් බැංක් එකට ගිහිල්ලා පේමන්ට් බුලටින් එක බලන්න 2020. එතකොට ඔබට මේවා හිමීට නිවාඩු පාඩුවේ අධ්‍යයනය කරන්න පුළුවන් කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. right එතකොට 2020 ක්වාටර් 1 ගත්තම 2019 ක්වාටර් 1 වලට සාපේක්ෂව මොන අපිට පේනවා total chicks clear කරපු ප්‍රමාණය 16කින් පහළ ගිහිලා තියෙනවා. average per day දවසක average එක 12.9කින් පහළ යනවා. එතන ඔන්න අපිට පේනවා below 1 million එතනත් පල්ලයට ගිහිල්ලා below 1.12 below 0.1 below 0.1 to 1 million දැන් දැසින් මේ සියල්ලම බලනකොට අපිට පේනවා මේ භාවිතය හැම එකෙම වගේ අඩුවීමක් තමයි දක්නට ලැබෙන්නේ. ඊට නොඹට ට්‍රෙන්ඩ් එක පේනවා right පහළ යාම ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. majority of the checks cleared 82.9% was it the value less than 1 million. ඔන්න හොඳ ඉන්සයිට් එකක් ඔබට කියනවා. මොකද්ද මේ චෙක්පත් භාවිතය කරමු අයගෙන් මේ චෙක්පත් නිකුත් කරලා තියෙන දේ විදිය බලපුවම 82.9%ක්ම රුපියල් මිලියනට අඩු චෙක්පත් තමයි මේ ක්ලියර් වෙලා තියෙන්නේ. reflecting the popularity of checks as a means of low value payment. එහෙනම් අපිට පේනවා එහෙනම් 82.9%ක්ම කරන්නේ රුපියල් මිලියනට වඩා අඩු ට්‍රාන්සැක්ෂන් නම් මේ චෙක්පත් කියන එක වඩා ප්‍රචලිත වෙලා තියෙන්නේ මොකටද? low value කියන්නේ කුඩා ගණඳුනු සඳහා. කියන්නේ මිලියනට වඩා අඩු ගණඳුනු සිදු කිරීම සඳහා. ඒයි කියලා බලනකොට පොඩි assumption එකක් අපි කියනවා. අපි කියනවා මේ වෙන්නේ this may be mainly due to the lower cost and reduction in the time taken to taken for receiving funds. එතන මේකට හේතුවක් අර දකින්න පුළුවන් අපිට මේ චෙක්පත් භාවිතයේදී තිබෙන සාපේක්ෂව අඩු පිරිවැය සහ දවසකින් තමන්ට මුදල් ගන්න පුළුවන් ලෙස මුදල් ලැබෙන කාලය අඩු වීම. දැන් අද ඩිපොසිට් කරොත්
හෙට ඊළඟ වැඩ කරන දිනේ හවස ඔයාලට ෆන්ඩ්ස් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට ලැබෙනවා. ඉතින් මේ මේ හේතු නිසා මේ චෙක්පත් කුඩා ගනුදෙනු සඳහා වැඩිපුර භාවිතා වෙනවායි කියන එක තමයි අපේ උපකල්පනය වෙන්නේ. මේ ඔබ දකින්නේ අර අපි කලින් කතා කරපු අගුරු චෙක්පත් නිවේදනයක්. ඒකෝර මෙන්න මෙතන ඔබට පුළුවන් මේ රිටර්න් චෙක් එකේ ඉමේජ් එක දකින්න. ඉමේජ් එක ඔබට මෙතන දකින්නවා. මේ රීසන් එක මේ සියල්ල ඔබට බලා ගන්න පුළුවන්. ඒක ඉස්සර චෙක්පත අගුරු වුණාම චෙක්පත ෆිසිකලි එවනවා. නමුත් මෙතනදී දැන් එහෙම චෙක්පත ෆිසිකලි එවන්නේ නැහැ. දැන් එන්නේ චෙක් රිටර්න් නොටිෆිකේෂන් එකක්. චෙක්පත ස්කෑන් කෝපි එකක්. එතකොට මේ චෙක් රිටර්න්ස් කියන්නේ ටිකක් එලාමින් දෙයක්. මොකද චෙක් පතක් නිකුත් කරපුවම ඒක රිටර්න් වුණොත් ඒ චෙක් පත් පිළිබඳව ජනතාවගේ ඇති විශ්වාසය බිඳ වැටෙනවා. එය ගෙවීම් ක්‍රමයේ ස්ථාවරභාවයට බලපෑමක් එල්ල කරනවා. එතකොට ටෝටල් චෙක් රිටර්න්ස් ගත්තම 2020 පළවෙනි කාර්තුවේ බිලියන 77.8යි 2019 පළවෙනි කාර්තුවේ බිලියන 87යි. අපිට පේනවා percentage change එක -10.6. එහෙනම් හොඳ ප්‍රවණතාවයක් නේ. 2019 පළවෙනි කාර්තුවට සාපේක්ෂව 2020 පළවෙනි කාර්තුවේ check returns value එක ගත්තම ඒ value එක 10.6කින් අඩු වෙලා තියෙනවා. volume එක ගත්තත් volume එකත් අඩු වෙලා තියෙනවා. volume එක 0.6% වලින් අඩු වෙලා තියෙනවා. रीसन कोड्रोवे එතකොට payment stop by drover 2019 2020 13.1. එතකොට මේ දිහා බලපුවම ඔයාලට පේනවා ටිකක් ඉහළ ප්‍රතිශතයක් දරන්නේ refer to drover කියන එක. ඉතින් මෙය එච්චර හොඳ නැහැ. මොකද මේ තුල චෙක්පත් පිළිබඳ තිබෙනවා විශ්වාසය එය ගෙවීම් ක්‍රමයක් ලෙස භාවිතා කිරීමට ගැටලු ඇති වෙනවා. එසම මේ චෙක් රිටර්න් ප්‍රමාණය අඩු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ग्राफिकल रिप्रेजेंटेशन ඒ ආශ්‍රිත පද්ධති ඒ ක්‍රියාකාරීත්වය ඊළඟට ලංකා ක්ලියර් ආයතනය පිළිබඳව හැඳින්වීමක් ලබා ගන්න තියෙනවා. ඒ ඒකත් එක්ක ගෙවීම් යටිතල පහසුකම් අපි අවසන් කරනවා. ප්‍රසන්ටේෂන් එක පේන්නේ නැහැ කියලා දා දෙනවා. ඔයාලා ප්‍රසන්ටේෂන් එක පෙවුනේ නැද්ද? කලින් මම ඔබෙන් අහපුවම ප්‍රසන්ටේෂන් එක පේන බව තමයි කිව්වේ. मेरे पास प्रेजेंटेशन या पेन नहीं मैं खता कर लिया मुगल दें अभी करगने आदि समान टेक्निकल इश्यू है प्रेजेंटेशन पेन नहीं वो गे स्क्रीन का चट्ट का समान आप बलाने करगने आने वेलावट निशा अनिवार्य में इवागे वेलावट पोडक माइक के ऑन कर ला खता करान मैद दिया एक इवागे वेलावट टग्गा मैं किया हरी नत्तंग मट තේරෙන්නේ නැහැ මගේ දැන් අනික් ලෙක්චර්ස් වලත් එහෙමයි මොකද අපි ප්‍රසන්ටේෂන් එක දැම්මම ඔයාගේ chat එක අපිට පේන්නේ නැතු වෙනවා
अनिवार्य वेलावट अभी किया हदन पुलवा